ඒ සියලු දෙනාටම තිරුවන් සරණයි. අපි පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙලිකිට ප්‍රශ්න ගැතුනේ. කොයිද කමිටු ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරා. අවසරහතුනි. ආන්දරණේ තමන්ගේ ජීවිතයේ ඉතාම ළඟින් සිටි කෙනෙක් කලකදී වංචාකාරී ජීවිතයක් ගත කිරීම නිසා එම පුද්ගලයා ඉතාම අප්‍රසන්න වෙනවා. නමුත් ජීවිතයෙන් අයින් කිරීමටත් බෑ. වෙනත් කැපකිරීම නිසා නිතර දකින මේ පුද්ගලයා කෙරෙහි ඇතිවන තරහ පිළිකුල නැති කරගෙන එම පුද්ගලයන් සමග ජීවත් වීමට හිත හදාගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මේක තියෙන සාමාන්‍ය සමාජ ශිරී ජීවිතය ගත කරනකොට කාටවත් බේරෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍ය සරල උමානයක් ගන්න පුළුවන් දුක එන්නේ තමන් ප්‍රේම කරපු අයගෙන් විතරයි. එච්චරයි. ඒ නිසා කාට හරි වැඩිපුර මම මේ මාගේ කියලා වැඩි සෙනෙහසක් තිබුණා නම් ඉතින් ඒකෙන් තමයි දුක එන්නේ. ජීවිතය හොඳට මතක තියාගන්න ඕනේ මේ පෙමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ කිසිනමත් අපිට ජීවත් වෙන්න බෑ සමාජයක් නැතුව අපි ශිෂ්ඨ මිනිස්සු නිසා සමාජශීලී කට්ටිය නිසා ඉතහා කවුරුත් එක්ක වගේ වැඩි වචනයකට යන්නේ නැතුව සාමාන්‍ය විදිහට ගත කරන්න ගියාම ජීවිතය හරි ඒකාකාරයි ඉතින් ඒ නිසා අපි එක්කෙනෙක් දෙන්නේ තියන ස්පෙෂල් රෙෆරන්ස් වලට ඒගොල්ලන්ගෙන් තමයි ඔය වැඩි දුක එන්නේ ඒක නිසා මේ වැඩි වචනයක් නැතුව ගත කරන එක තමයි පුරුදු කරගන්න තියෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. මොකද හරි ඒකාකාරී. ඒතර ජීවිතයේ උම්මලකට නැති මහලුවක් කනවා. පතෝලොද්දක් කනවා වගේ. ඉතින් උම්මලකට කැල්ල දෙයක් දාගත්තාම ඕකෙන් තමයි ලෙඩේ එන්නේ. ඒක වැඩි සෙනේ දබරටයි මහ වැස්ස උලඟටයි කියලා මහ උලන් වැස්සටයි කියලා කතාවක් තියෙනවානේ. එතන හොඳට මතක තියාගන්න දැන්ට වැඩි සෙනෙහේ තියෙන කටියට කියලා තියන්නේ කතා කරලා කනට රහසට කතාල් තියෙන්නේ දැනගෙන හොඳගෙන හරි මෙතනින් තමයි කවදා හරි දුක එන්නේ ආයේ කතා කරන්න දෙයක් ඉතින් ඒ නිසා ඒක කියනට හරි අමාරුයි ඒක නිසා මේ බුදුජාණන් වහන්සේගේ සාමාන්‍ය සරල ජීවිතය සඳහා තමයි සදාකාලික උදකලා පුළුවන් තරම් තියාගන්න උදකලා වුණොත් මේ කට්ටිය කියන අය මේ ඇලිගලි වාසය කරන කට්ටිය කියන මේ සමාජයේ ඉන්න බැරි එහෙම නැත්නම් මේ සමාජශීලී නැති පසුබාහන ජීවිත ඕක බැරිකමට කරන දෙයක් කියලා. බැරිකම නෙවෙයි ඉතින් සමාජශීලී ජීවිතයේ අවසානයේ අතල තමයි තියෙන්නේ. ඒ නිසා මේක එක්කෙනෙකුට වෙච්ච දෙයක් කියලා හිතන්න එපා. කාටත් සිදුවෙන දේ. අපන්ට වැඩියෙන්ම දුකේ ඉන්නේ වැඩියෙන්ම ආදරය කරපු තැනක. ඒක හරි මේ සාමාන්‍ය සමාජයේ පවතින ධර්මත් එක්ක ගොඩාක් විරසක වෙන ගතියක් වගේ පේන්න තියෙනවා. ඒ නිසා සර්වචන්නාංශයේ ඒ කාලේ දොස් කියලා තියෙනවා මේ දේශනා කරන ධර්මයේ සමාජශීලී නැහැ කියලා. එහෙම නැත්නම් මේ පසුබාහන ගතියකට විස්තර කරලා තියෙන කියලා. ඉතින් සර්වචන්නාංශයේ දේශනා ඇත්තටම පුද්ගලයෙකුට තමයි දේශනා කරලා තියෙන්නේ එක්කෙනෙක්ගේ නිවන සඳහා. නමුත් ආචාර ධර්ම එහෙම නැත්නම් සීලාචාර ධර්ම අතහැරලා නෙවෙයි නිවන දේශනා කරලා තියෙන නිසා ඒක පැවැත්වීමේදී භාවනා කරගෙන කරන යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්න ඕනේ විශේෂයෙන් භාවනා කරන කෙනෙක් නම් ඉස්සරහට යනකොට ජීවිතේ කොහොමඩක්වත් නැතුව බැරි කෙනෙක් ඉන්න බෑ. ඇත්තටම හොඳ මැනේජ්මන්ට් එකකටත් ඒක බෑ. මැනේජ්මන්ට් එක හොඳ නැව ඕන කෙනෙක් නැති වුණොත් ඊගා රිප්ලේස්මන්ට් එක දැනගන්න ඕනේ ඒක මැනේජ් කරන්නත් බෑ. භාවනා ජීවිතය දැනගන්න ඕනේ මොනම එකක්වත් නැතුව බැරි කමකට පත්තලා තියෙනවනේ ඒක වාල්කමක් එතනෙම තමයි දුක එන්නේ ඉතින් ඒ නිසා මෙවුවා කර්ම ශක්ති ගොඩාක් කරලා ක්‍රියාත්මක වෙන්නේ ඒක නා තමයි අපුලයි කරන දෙයක් නැහැ උදේ හවස දකින්න සිද්ධ වෙනවා ඒක නිසා මේ වගේ වෙනකොට ඇසත්තේ නමුත් අන්දේක් වාගේ එතකොට කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ නාසයේ දිව ශරීරයේ තිබුණට මූඩේක් වාගේ මොඩේක් වගේ මැරිච්ච කෙනෙක් වගේ ජීවත් වෙන්න තියෙනවා. යුඟක් කාලවට දමෝපයන්න මේක සිද්ධ වෙනවා. තමන්ගේ දරුවෝ මේ
ඉතින් විදියට කතා කරේ නැතුවට. ඒ සුභාසිතේ කියන පොත දීලා තියෙන්නේ ඒ රජුව ඉතාලම අපේක්ෂාවෙන් නැත්නම් දෙවිනාචි ඉතාලම අපේක්ෂාවෙන්කොට පුතෙක් හම්බුණා. නමුත් ඒ පුතා පුදුම විදියට රජුරන් කරදර කරා, රාජ්‍යරත් කරදර කරා, මේ කීර්ති නාමයට කරදර කරා. එතකොට ඒ පුරෝහිතයා රජුරන් මේ පොත දීලා ඉදිරිපත් කරා. ඒකේ එක ගාථාවක තියනලු මේ දරුවා හම්බ වෙන වෙලාවේදී අම්මා විඳලේ විලිරුදා විඳින වෙලාවේදී මේ දරුවා හම්බ වෙනවට අසුචි පිටක් පහ වුණා නම් ඒ අසුචි පිට මේ දරුවට වැඩි වටිනවා කියන මේ තරමටම දුක දෙනවා. ඒ නිසා සමාජී ගත කරනකොට හොඳට මතක තියාගන්න සර්වචනාංශික දේශනා හැටියට නම් සුත්ත පාඩුවක් තියෙනවා. සමාජී ශිලදීදී සුද්ධ පාඩුවක් තියෙනවා. ඒ සර්වචනාචරත් මහා සමයක් තිබුණා උන්වහන්සේගේ ධර්මයේ අනික් අයට දීම සඳහා තවත් කිසියම් සමාජයකට බැඳීමක් නැතුව ඇලීමක් නැතුව ගත කරා. ඉතින් මෙතන තියෙන්නේ මේ සමාජයට ඇලීමම නෙවෙයි තමන්ගේ ආත්මයට තියෙන ඇලීම. උච්චින්ද සිනේමත් නෝසුකන්ත සාර්ධිකංග පාණිනා කියලා තියෙනවා. තියට බැසලා නෙළුම් දණ්ඩකින් නෙළුම් මඩ කඩලා හරින්නා වගේ අපි ආත්මයට තියෙන සිනහස නැති කරපමම තව කෙනෙකුට ආරූඪ වෙලා තියෙන අනුන්ගේ තමන්ගේ ආත්මෙමයි ආත්ම සිනහසමයි. ඒක නිසා මේ අමාරුකම තියෙන්නේ තමන්ගේ ආත්ම සෙනෙහස නිසා. ඉතින් ඒක ඔය පළවෙනි මාර්ගයෙන් වගේ සක්කාය දිට්ඨිය වගේ නැති වුණා නම් ඒක නතර තේරුම් අරගන්න පුළුවන්. මේ අරයාගේ පිට දාලා මෙයාගේ පිට දාලා ගෙනියන්නේ එකම ආත්ම සෙනෙහස. ආත්ම ස්නේහයමයි මේ වැඩ කරන්නේ කියලා. ඉතින් හුඟක් කරාට අපි ආත්මවාදී කියලා කියන්නේ නෑ මගේ ආත්ම ස්නේහ නෙවෙයි මේ මෙයාගේ බාහිර කෙනෙක් ඉන්නවා එයාට ආත්මයක් තියෙනවා ඒ ආත්මේ මට කරදර කරනවා කියලා අපි ආරෝපණය කරගන්නවා. අප වැඩ කරන්නේ මේ තමන්ගේ තියෙන ආත්ම සිනහසමයි. ඉතින් ඒකට මං හිතන්නේ මේ වගේ විග්‍රහ කරයි කියලා තුවාලේ සනීපොයි කියලා. තුවාලේ තාම පෑරිලා තියෙන්නේ. ඉතින් මේකට නඩු කියලා හෝ ඒක නා වෙන ක්‍රමකින් යාළු කරලා හෝ කවදාකවත් උත්තර ලැබෙන්නේ නැහැ. යාදෙන උත්තරයක් ලැබෙනවා ලැබෙන්නේ මේ සෙල්ලමේ තියෙන මාත්‍රම මම මගේ ආත්මයට තියෙන මගේ රුචි අරුචි කන්න වලට තියෙන ආදරේ නිසා තමයි මේ දුක එන්නේ කියන එකයි ඒක තේරුම් ගんだයි අපි මේ එකතු වෙලා මේ විවිධ පැති වල කට්ටිය එකට එකතු වෙලා ගත කරන ජීවිතය තමයි භ්‍රමචරි ජීවිතය සඳහන් කරන මේ වැඩ කරන්නේ. නමුත් මේ වගේ හිත රිදිච්ච කෙනෙකුට මේ ජීවිතය ගත කරන්න තමයි. අයි හිත රිදිලා නැසෙන්නේ මේ භාවනා කරන්න ගියත් සක්මන් කරන්න ගියත් තමයි ළඟ හිත ගන්න අමාරු ජීවිතය තියාගන්න අමාරු ආත්මේ සත්‍ය තියාගන්න අමාරු අරකට ඇදලා ඒ නිසා ඒ වගේ වෙලාවලට කියන්න තියෙන කිසිම අර කර්ම දෝෂ කර්ම ශක්ති එනොත හැමදාම හිටින්නේ නැවක පුදුවච්ච වෙච්ච වෙලාවක තමන් තමන්ගේ විශ්වාසය ඇති කරන ආත්ම සිනහස වැඩෙන්නේ නැති තාලෙට දුරුවන් කරගන්න උත්සාහ කරන්න දෙවැන්නේ සම්බන්ධ කරගත්තා නම් උත්තරෙත් එතන නෑ ප්‍රශ්නෙත් එතන නෑ ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ආත්ම සිනහස කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා මම. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ අටසිල් සමාදන් වී සිටින අප විකාල භෝජනයෙන් වෙලකී සිටියේ දහවල් කීයෙන් පසුදැයි වරහන් ඇතුළේ තියෙනවා මේ රටේ වේලාව අනුව අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. මේක පළවෙනි ප්‍රශ්න. මට මෙහෙදී මට ඇතර මහම්බුනාය මීටරොලොජි ඩිපාර්ට්මන්ට් එකෙන් බැලුවා නම් ඒගොල්ලෝ කියනවා සමහරවල් පත්‍රවල දාලා තියෙනවා. නමුත් අද මේ උදේ අපි කතා කරගන්න වෙලාව කිව්වේ මේ දවස්වල පැයක් ඉස්සරහට දාලා තියෙනු කියලා ඩේ ටයිම් සේවිං කියලා. ඒක නිසා සාමාන්‍ය මධ්‍යහ්නයේ එකට තියෙන කියන අදහසෙන් මම ඉන්නේ. හැබැයි මම මේ තොරතුරු දැකලා කතා කරනවා නෙමෙයි. එතකොට මේ සමය එක එනකොට ලංකාවෙත් එහෙමයි මධ්‍යහ්නයේ 12ටත් නෙමෙයි තියෙන්නේ 12යි 20ට විතරයි. අපි ඒක ගණන් ගන්නේ 12යි කියලා හිතානේ වැඩ කරන්නේ. අර රජයෙන් කරන මේ විලාසකස් කිරීම නිසා අපි 12 කෙනෙක් එකට අරගෙන තියෙන්නේ. නැත්නම් ඒක ඒ නිසන්වනේ නම් හදු කාලසටහනක් හැමදාම අවුරුද්දේ කාලසටහන තියෙනවා. අපි බෝඩ් එක දානවා මේ දානශාලාවේ අද උදේ අරුණ මේ වෙලාවට ඒ වගේම මේ කැලෙන්ඩරේ දාලා තිනවා මධ්‍යන්නේ මේ වෙලාවට කියලා. ඉතින් කවුරු හරි දන්නවනම් මේ මීටරොලොජි ඩිපාර්ට්මන්ට් එකට වෙබ් එකේ යන්න පුළුවන්. ඊළඟ බලන්න පුළුවන් ඒකේ සාමාන්‍ය ඉර උදාව ඉර බැස්ම සා මධ්‍යන්නේ කියන එක කියලා තියෙනවා.
මම මේ කතා කරන්නේ ජෙනරල් නොලෙජ් එකේ. තොරතුරු බලන නෙවෙයි. දෙවෙනි ප්‍රශ්නේ අප නිදා ගැනීමට භාවිත කරන ඇඳවල් උච්චාසයන හෝ මහාසයනයට වැටිය හැකිදයි මාගේ සිතේ සැකයක් ඉපදී තිබෙනවා. මෙත්තේ මගේ ධනහිස්සට වඩා වියත් භාගයක් පමණ උසකින් පවතින නිසායි මා මේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගැනීමට සිටුවේ. ඒ කියන්නේ යටවිට්ටමට මේ හිටගත්තට පස්සේ අඳගාව තමගේ ධනියට වැඩිය මේ මේසේ යටවිට්ටම තියෙනවා. ඒ විට්ටමුඩ තමයි මේ මෙත්ත දාලා තියෙන්නේ උඩපැත්ත නෙවෙයි ගන්නෙ. යටවිට්ටම තමගේ ධනියට වැඩිය පාති තියෙනවා. ස්වාමින් වහන්ස උදේ භාවනාවේදී වරණ තුල්‍ය දින ආනාපාන සති ඉඳගත් මොහොතේ පටන්ම හුස්ම රැල්ලක් වැටීම විනාඩි 15කට වරක් පමණ කාලපරාසයක් ඉතා සීමව පැවතුණා. මුළු ආනාපාන සතිය තුලම හුස්ම ගැනීම වැටහෙන්නේ නැහැ. හිස්තනක් පමණමයි තිබුණේ. කරුණාවෙන් මෙම தත්ත්වය පහදා දෙන සේක්වා. සක්මන් භාවනාවේ කුමන වෙනසක් කළ යුතුද? මුතරට ඉදිරිපත් කරන ප්‍රමාණය මදි. ඒ කියන්නේ විස්තරmadı. මේකේ කියන විදිහට පළවෙනි විනාඩි 15දී ආස්වාස්වාසයේ වැටහිලා තියෙනවා. ඉතුරු ප්‍රදේශයේදී වැටහිමක් වෙලා නැහැ. ඒකට සක්මන් භාවනා කරන හැටි කියන්නේ නැතුව මොන වෙනස්කමක් කරන්න ඕනද කියලා තියෙනවා. ඒ නිසා දෙකේම තොරතුරු ඉදිරිපත් කිරීම තවmadı. ඒක එහෙම වෙනකොට මම ගොඩක් වෙලාද කරන්නේ ප්‍රශ්න කරුගෙන් මේ සභාවේදී ප්‍රශ්න කරන එක. හොඳනේ මම ප්‍රශ්න ඉදිරිපත් කරේ. ඒ කියන්නේ වාඩි වෙලා නම් ආලාපන සිදි දැනෙනම අයිසොට් පළවෙනි විනාඩි 15 කරන සඳහන් කළා තියෙන්නේ. නැවඳරම අදහස් කරේ විනාඩි 15 කට විතර ඉස්සරයක් යන්තම් උස්මරන්නක් වගේ දැනෙනවා. පුංචි පිටක් ඊට පස්සේ කිස්තකට යනවා මුළු ආලාපන සිදිය පැහැදිලිම. එතකොට ඒකෙදි තමන් ඉඳගෙන ඉන්න බය වැටහීමක් තියෙනවද? එච්චර තමයි. ඒ කියන්නේ ඒක අර උපදේශ පන්තියට අහුම්කම් දෙන්නේ. ඒකෙදි මුල් සඳහන් කරලා තියෙන්නේ මේ මගේ උපදේශ පන්ති දීලා තියෙන එකේ නිසන්වන අපහම දෙන එකේ පරියන්කෙට ගියාට පස්සේ වාඩි වෙලා තමන් ඉස්සල්ලාම මේ පරියන්කේ හුව සක්මනේ හුවත් එක්කම වැදගත්ම දේ තමයි ඉරියව්ව දන්නවනම් භාවනාව හරි. ඒ ඉරියව්වේ ඉන්න බවට අතිරේක ලකුණක් තමයි ආස්වාස මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ආස්වාස් ප්‍රසවාසය. ඒක ආස්වාස් ප්‍රසවාසයේ ඉන්නනම් ඉරියව්ව ඇතුලේ සිටින සුවිශේෂී පුංචි සවිස්තර ලකුණක්. එතකොට හොඳටම දන්නවා ඉරියව්ව ඉන්නවා කියලා. නමුත් ඒක පේන්නේ නැති තැනකට භාවනාදී අනිවාර්යයෙන්ම යනවා. ඊට පස්සේ තමන්ගේ හිත ආපහු එන්නේ අර පටන් ගත්ත ඉරියව්වට. ඒ නිසා උපදේශපන්ති අන්තිමට වාක්‍ය දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා නම් ඔය රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් එවනත් එක දිගටම භාවනා කරන්න යන කෙනෙකුට පළවෙනි දවසේ දෙකේ වගේ ආනාපාන වැටුණාට භාවනා හරියනවා නම් මූඩ් එක හොඳ නැහැ ඉඳගත්තු ගමන ආනාපානේ වැටෙන්නේ නැතුව යනවා. හැබැයි තමයි දන්නවා ඒක හුස්ම නොගැනීමක්වත් විලෝපණයක්වත් මොනවාක්වත් නෙවෙයි. මේක බොහොම සිම් වෙලයි කියන්නේ. ඒ කිය එතකොට මේ යෝගාවචරයට තියෙන්නේ ඉන්න ඉරියව්ව හිත තියෙනවා නම් ඒක පෑම පවත්තන එකයි. ඒ යව හිත පවත්තනවා නිවන් දැකලා කියයි. අපිට තියෙන්නේ අපේ මේ ප්‍රධානම පෘථග්ජනයගේ දෝෂේ තමයි තමන්ගේ ඉරියව්වේ නෙවෙයි හිත තියෙන්නේ. අතීත අනාගතේ තව කෙනෙක්ගේ තව තැනක. ඒ තාක්කල් එයා අකුසල් රැස් කරගන්න නැත්නම් අකුසල් වලට විවෘත වෙනවා මනස. එවැනි අකුසල් සඳහා යන්න තියෙන ඉඩක ලේසිම ගැලවු මාර්ගය තමයි තමන් ඉන්නේ ඉරියව්වට හිත ගන්න එක. ඒකේ ඇතුළත තව විස්තරයක් තමයි ආනාපාන හිත යන්නේ. ආනාපානේ බුලමෙදාග වශයෙන් බලන එක. නමුත් හොඳට ආනාපානේ සමීප වෙලා උත්සන්න වෙලා බලනකොට ඒ ආනාපානය නොදැනෙන මට්ටමකට එහෙම නැත්නම් ඒක විඳින්න බැරි හඳුනා ගන්න බැරි මට්ටමකට යනවා. ඒ ගියාට පස්සේ යෝගාවචරයට ආයශ්‍රයක් සරුංගලේ නුණ කඩලා ගියා වගේ අරමුණක් නැති නිමිත්තක් නැති තැනකට එනවා. එතකොට ආයශ්‍රයක් සැකනම් එහෙම නැත්නම් හිත කීකරු කරගන්න බැරි නම් ඉන්නේ ඉරියව්වට දාලා වෙරිෆයි කරන්න කියනවා. තමයි ඉන්නේ ඉරියව්වට දාලා ප්‍රත්‍යක්ෂණය කළ බලනවා. මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා. ඒක දන්නවනම් මේ
ඒ කියන්නේ යෝගාවචරයට අර ලැබිච්ච හිස්තන බුද්ධි විඳින්න පුළුවන් ලාභයක් කියලා හිතාගෙන. එහෙම නැත්නම් බහින් ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට. නමුත් ආනාපානෙ හොයනවා ආනාපානෙ හම්බුන්නේ ඒතර විචිත්‍ර බවක් එනවනම් භාවනා කර ප්‍රතිඵලයක් ලැබුණත් එයා ඒ ප්‍රතිඵලයේ බුද්ධි විඳින්නේ සමාදන් වෙන්නේ ඒ නිසා දිගටම සැකේ පවතින. ඒ සැකය අරහා තමයි කෙලෙසෙන්නේ. ඒකතරකදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ ප්‍රපංචන කලයුතු නැති තැනක ප්‍රපංච කරන්න පටන් ගන්නවා හිත. කෙලෙස් නැහැ. කෙලෙස් නැති එක මොකද කියලා අහනවා. එතකොට වෙන්නේ ප්‍රපංච නොකලේ තැනක ප්‍රපංච කරපුවාම ලස්සන පැහැදිලිවට ගලාන යන මේ අනාකූලව ගලාන යන වතුර අකුල කරගත්තා වෙනවා. ඒ කියන්නේ මේක උපයපු දෙයක් මේක භාවනා ප්‍රතිඵලයක් දන්නේ නැති නිසා ඒකට කෙනෙහිලි කම් කරනවා. ඒකට අරියාදුකම් කරනවා. ඉතින් ඒ කෙනාට මේ ලැබිච්ච ඒ සාන්තිය ලැබිච්ච tempatche මේ බුද්ධියක් ලැබෙන්නේ. ඒ තරම්ම මේ සැකේ කියන කෙලෙසය කිසිම ආසන්න කාරණාවක් නැතුව ඕනම සුද්ධ දෙයක් පිළිබඳව සැක ඇති කරනවා. ඕනම හේතුකව සැකයක් ඇති කරගෙන විඳවන්න පුළුවන්. ඒ නිසා ඒක භයානකයි. ඒ අකුසලය ඒක ගොඩාක් මේ විසඳ ගන්න බැරි තත්ත්වයට එන්නේ මේ සැකය ප්‍රඥාවක් වශයෙන් අපි හඳුනාගනදී. උභේපක්ක සම්තිරණ වචේන විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් පෙන්ලා දීලා තියෙනවා. මම මේක සංසන්දනය කරලා බලන්න හදන්නේ මේක ඉස්සරහට යනද පස්සට යනද මේක සමථද මේක විපස්සනාද කියලා ඉතින් ප්‍රශ්න කරන්න හදා ගන්නවා. ඒක නිකන් ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා හිතනවා. එහෙම නැත්නම් ප්‍රඥාව කියලා හිතනවා. විමසුන් නුවණ කියලා හිතනවා. කරවන ඉන්න ඕනේ තැනයි මේ ප්‍රශ්න ඇති කරගෙන අවුල් කරගන්නේ. ඉතින් ඒ නිසා අද ලෝකේ තියෙන ප්‍රඥාව බොහෝ විට වංචනික ධර්මයක්. ඒ නිසා ප්‍රඥාව වැඩි අයට ඒ විදිහට නිවනට යන්නම බෑ. ඒ ප්‍රඥාව නිසා අනවශ්‍ය තැන් වල ප්‍රශ්න කරනවා. ඒකට දරුවචාන්සේ සඳහන් කරනවා ප්‍රශ්න සීමාව ඉක්මවල ඔබ තියෙන්නේ. ඔබට දීලා තියෙනවා දුන්නට මොකද ඒක පිළිබඳවත් ප්‍රශ්න. කියන උත්තරේ ලැබිලා ඊට පස්සේ ඉරි දෙක ගහලා ප්‍රශ්න ගණන් හදි නැත කරන්නේ බෑ. ඒ හදපු උත්තරේ සුළු කරගෙන යන අධිකට. ඉතින් ඒකට උත්තරේ හැදුවට මොකද එතන ඉරි දෙක ගහලා නැත කරන්න දන්නේ නැත්නම් ලකුණු කැපෙනවා. ඒක නිසා ඒ සංසාර දුක දන්න කෙනෙකුට නම් දැවිලි තැවිලි දන්න කෙනෙකුට නම් අසහනිය දන්න කෙනෙකුට නම් ආතතිය දන්න කෙනෙකුටයි දැන් මේ දිනවලට අසහනයක් නැද්ද තියනවාද කියලා. අසහනිය ඇති කරන්න අපි මෙතෙන් එන්නේ. නමුත් සැකේ තියෙන මනසට ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් කරගන්න. ඒ තවදු අමුතු කෘත්‍රිම අසහනයක් ඇවිල්ලා ඉතින් එයා ඇත්තටම මේ අම්මා මැරිච්ච කෙනෙක් වගේ දරුවා මැරිච්ච කෙනෙක් වගේ අතප්පයි කැපිච්ච කෙනෙක් වගේ ඉඳවනවා. තනිකර ආයෝෂය මංචකාරය නැත්තම් තනිකර ප්‍රපංචකරණය නැත්තම් ප්‍රශ්න සීමාව ඉක්මවලා. ඉතින් ඒකට ඒ කෙනාට ගොඩ එන්න බෑ තනියම. කවුරු හරි අත දීලා කියන්න ඕන වෙලාවට වෙරිෆයි කරන්න තැනක් තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂණය කරන දණක් තියෙන්න ඕන. කරලා බලන්න තමන් ඉන්නේ තතියද මොකද තමන් ඉන්නේ ඉදියවෙද මූල කර්මස්ථානද කියලා බලලා එනවා ඔහොම දෙපත්ත වෙලා ඕකට හුරු වෙන්න ආරණක මිසක් අහුරු කාණ්ඩ යන නරකයි. ඒතර සක්මනේදීත් මොකද්ද වෙනස්කම් කරන්න ඕන කියලා සාපේක්ෂව මොකද්ද අහන්නේ මොකතන ඉඳලාද කොතැනද යන්න ඕන කියලා තමන්ගේ වර්තාව ඉදිරිපත් කරේ නැත්නම් ඈ දෙවන්නේකට අමාරුයි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. සක්මනේදී හම්තරනේ මේ මට මතකයි ඒ කියන්නේ පියවර තියනකොට අර කකුලට දැනෙන වේදනාවල් ඒවම එහෙම බලන්නේ නැතුව විස්තරාත්මක බලන්නේ නැතුව කම් වමල දක්වන කියලා සක්මන කරලා ඊට පස්සේ ඒක කන් රවුමක් වගේ යන තත්ත්වෙට විතරයි එන්නේ. ඒ වෙනසක් විදියට බලන්න ඕනේ. වෙනස්කමක් කළ බලන්න ඕනේ. ඒ කියන තත්ත්ව හොඳට විස්තර කරන්න බලන්න. අර කලිනේක වගේ ඉතින් ආශ්‍රව ප්‍රසවාස වශයෙන් පේන්නේ. නමුත් තමන් ඉන්න බව දන්නවා, මැරෙලා නැති බව දන්නවා, නිදි ගිලලා නැති බව දන්නවා. ඔගේ සක්මනේ යනවා, effortlessly යනවා. දැන් මෙතෙන් තමයි යන්නේ තෝයින් හැට යන්න දෙයක් නැහැ සක්මනේ. ඊට පස්සේ තව වෙනස් කිරුවොත් එන්නේ ආයෙත් මුලට එන එක තමයි.
ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ තමන්ගේ පැවැත්ම පරියන්කේ හෝ සක්මන හෝ අනායාසයෙන් සිදු වෙන තැන විතරයි භාවනාවක් සිදු වෙන්නේ. මේ කරුණු කාරණා අරමුණු පෙරණ තාක්කල් භාවනාව ඉවර නැහැ. භාවනාව ඉවර වෙන්නේ අරමුණු සම්පූර්ණ ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රයත්නේ පාව දෙන්න ඕනේ. එහෙම නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ ස්මාර්ට් වෙන්න හදන එක අනායාස වුණාට පස්සේ ආයෙ පටන් ගන්නවා අලුත් ගේම් එකක්. ඒක සැක කරන්න පටන් ගන්නවා. ඒක ප්‍රපංච කරන්න පටන් ගන්නවා. එතකොට ප්‍රශ්න සීමාව ඉක්මනවා. එතකොට ඒ සැකයම තනන්ට දුකක් අවුලක් වටපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන්නේ පොත්පත් දන්න උගතුන්ගේ විතරයි. සංසාර දුක දන්නේ කරාට තේරෙන්නේ නැහැ. දුක තිබුණා කිය ඉවරයි. යාට පුළුවන් ඒක බුද්ධ විදින්ද. අර පොත් දන්නේ කරා කියනවා මම අර කරක වෙලා නැහැ. මේක වෙලා නැහැ. දැන් කොතනද ඉන්නේ කොහොමද යන්න ඕන කියලා. ඒන අනවශ්‍ය ප්‍රපංචකරණේ. දැන් අනවශ්‍ය විදිහට මේක සලකා බැලීම විචිකිච්ඡා වශයෙන් තේරුම් ගන්නව වෙනුවට ප්‍රඥාව කියලා තේරුම් ගත්තොත් සනිප කරන්න බෑ. අනවශ්‍ය තැන් වල සැක කිරීම. අනවශ්‍ය තැන් වල මේ ප්‍රපංචකරණය. ඉතින් ඒක මේ ඒක පේන්න තියෙන භාවනා හොඳ තැනකට ගිහිල්ලා තියෙනවා කියන එක. එහෙම නැත්නම් හුඟක් ප්‍රයත්න කරලා සාර්ථකත්වයක් ලැබලා තියෙනවා කියලා. නමුත් අර විමසන්නවන කියන එක ඕනට වැඩිකම නිසා එහෙම නැත්නම් විචිකිච්ඡා වැඩිකම නිසා ලැබිච්ච බුද්ධිය විඳ ගන්න බෑ. ඒ බුද්ධියත් ඇත්තට ලැබෙනකොටම ආච්ච රසනේ ඔක එහෙම තැම්පත් වෙන්න ආරින්න ඕනේ. තැම්පත් වුණාට ඒක තමයි මෝරණ ගතිය කියන්නේ. ඔච්චරයි යන්න පුළුවන්. අනිත් දවසේ ගිය ගමන් බලන්න ටික වේලාවක් සක්මන් කරනකොට ආය එනවා. ගිටිය පිටිම සක්මන යනවා. තමන්ට පිටිහල බලහින්න වගේ ඉන්න පුළුවන්. ඒකට බලන්න මම මේ නිින්ද නෙවෙයිනේ. මැරිලා නැහනේ. ක්ලාන්ත වෙලා නැහනේ. දැන් ඔක්කොම වැඩ යනවා. මම එක් නැහැ. කරන්නෙක් නැහැ. මට හොඳට පේනවා මේ ස්වභාවයක් වැඩ කරනවා. එහෙම නැත්නම් හේතුඵල ධර්මයක් වැඩ කරනවා. පරියන්කෙත් ඉන්නවා. හුස්මක් මුලක් මැදක් අගක් මොකොත් නැහැ. උන්ට ලස්සනට ඒක තැම්පත් යනවා. ඒකට සම්පූර්ණ ස්වයංක්‍රීය පද්ධතියක් වැඩ කරනවා. මේ පළවෙනි වතාවනේ අපේ ජීවිතය අපි මේ කෙරුවාව නතර කරලා කෙරෙන දේ බලන ඉන්නේ. අන්න ඒක තමයි ආට් එක තියෙන්නේ. ඒ ආට් එක උගන්වනවා කියන එක භාවනා කරපමණින්ම නම් ලැබෙන්නේ නැහැ. ඒක සම්මාදිට්ඨියලා යෝනිසෝමනස් කාට අදාළ දෙයක් මේ බුදිය ගන්න කොටියට බුදියන් දරලා නිකන් ඉන්නේ. ඖෂ ගන්න යන්නේ බා. ඖෂ ගත්තොත් මේ රැ දෙක තුන සමහරට නිින්ද යන්නේ. එහෙම නැත්නම් කොයි වෙලාවකවත් ස්පර්ශයක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒ මොකද අර ලැබිච්ච තෑග්ග තෑග්ග වශයෙන් බාර ගන්න නැත්නම් ඒක අඳුන නොගැනීම නිසා ඒ නිසා මම හිතන්නේ අපි ඊයේ ලන්ඩන් පොලිසියට තිබුණේකදී මේ ප්‍රශ්න ටික බොහොම ලස්සන ඉදිරිපත් වුණා. ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ කීපවතාවක මේක සාකච්ඡා කරන්න සිද්ධ වුණා. භවනා කරලා තමන්ට ලැබෙන ප්‍රතිඵල එහෙම නැත්නම් මේ අසහනෙ අඩුවීම එහෙම නැත්නම් මේ ආතති අඩුවීම දන්නේ නැතුව තම මොකකට හරි එම් කරන්න ගිය ගමන් අර නැති වෙච්ච අසහනෙ ආයෙ එන්න ගන්න. නැති වෙච්ච ආතති ඒ ආයෙ එන්න ගන්නවා. ඒ නිසා ඒක ලැබුණාට පස්සේ ඒක දෝතින් බාර ගන්න එක. එහෙම නැත්නම් මේක පොට්ටපාද වගේ සූත්‍රවල සර්වච්ඡන්සේ දේශනා කළා තියෙනවා. මේක මේ අහම්බයක් වෙන්න බෑ. මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච දෙයක් කියලා ගමන්ඩ වැටෙන්න. ඒක යනකොට පය වැදිලා හම්බෙච්ච එකක් නෙවෙයි. දෙක අර තිබිච්ච දරත ගතිය, දැවිලි තැවිලි ගතිය මෙතන අඩුයි. තෙලස් අඩුයි. ආ එහෙමනම් මේක සීසන් වෙන්න දෙනවා මිසක් පවුරු ගන්න හොඳ නැහැ. Venerable sir, would you be able to give the evening talk in English? Thank you. Only one language, whatever maybe you can select it. Otherwise it is a problem. I told before coming, take the language, no private interviews, common interviews, then only I can expand. Otherwise, I have to revise back and then oda madi dan kai ve. So, I hope I talk only to the organizer. What one language, no private interviews. Any amount of people I can take. Still, I maintain the aim to status and others very difficult to do both. We earlier we have tried, but it is staggering
very difficult to get the smooth run. Garu Swamin Vahansa, Satya Peratu Karagani Yana Gamaneti, Virya Namati Dharmaya Utsahayen Vartane Karagata Yuttu De Natahot, Satya Maginma, Virya Atikaran Neda, Karunavin Pahada Denna. Making art Hundamelita, making a Katuta Kane, Mukadu Satya Kinika, Nathan Damandan Kotanada, Mukadame Nidasanak Margin, Satya Pinla do not make it. ඒකේ උත්තරේ තියෙනවා කැමතිද නැහැ මේ ප්‍රශ්න ලියන එකන සභාවට උත්තරයක් දෙන්න ඉදර්ශනයක් දෙන්න කියලා සත්‍ය කියලා මොකද්ද තමන්ගේ ජීවිතය අත්දකින්නේ කියලා. ඒකට සම්බන්ධීකරණේ බලන්න පුළුවන් සත්‍ය දා වීර්ය අතර. ඒකයි මේ වැදගත් නැත්නම් අපි ඊගා ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ තමයි වැදගත් නම් ඉතුරුපත් වෙන්නේ නැත්නම් මේ ඒක ප්‍රයිවට් ඉන්ටර්විව් වගේ තමයි. හැබැයි ප්‍රයිවට් ඉන්ටර්විව් වලට ඒක කොහොමද අදාළ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරන්නේ ඒ කියන්නේ කිච්චර එක සීරියස් නෑ. ඒකට ප්‍රශ්නේ නැවතත් ඒ කොලේ අරගෙන ආයෙ ලියලා දෙන්න මට. මේ සතිය කෙනකින් මම අදහස් කරන කනකොට මට මෙහෙමයි වැටෙන්නේ. පානාපාණේ කරනකොට මෙහෙමයි වැටෙන්නේ. සක්මඟකට වැටෙන්නේ කිව්වනම් මට හිතා ගන්න පුළුවන් මේකට මොකද්ද උත්තරේ කියලා. එහෙම නැතුව මේ පොතේ තියෙන වචන ටික අරගෙන කෙදුවොත් ඒක නිකන් මේ ඇකඩමික් කඩක් විතරයි වෙන්නේ. අද්දකේම තමන්ගේ අත්විදිච්ච දේවල් මේකට සම්බන්ධ වෙලා නැත්නම් නිකන් theory for the sake of theory. ඉවර කරන්න බෑ ඒකේ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නට. අනුරාධපුරේ අවසරයි. මම මේ ප්‍රශ්න දෙන්නේ. එතනදි මම මනාපුත්නේ සත්‍ය කිය ධර්මයේ අපි මූල කර්මස්ථානයේදී බලා සිටීමේදී ආනාපාන උස්මයි හල පහල යන හැටි සමහර විටක ඒක අපෙන් නැකිලා යනවා එක්ක සිතුවිල්ලකට එහෙනම් සංකේතයකට ඒ වගේ දේවල් වල එතෙන්දී නැවතත් අපි සතියට ගෙනී සතියට ගැනීමේදී ඒ සඳහා වෙනම වීරයක් දැමිය යුතුද එහෙම නැත්නම් ඒ සතියම වීරයක් බවට පත් වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ විදිහට ඉදිරිපත් කරනවා නම් කියන්න පුළුවන් ආනාපානේ පරිණාමයක් වෙනවා. දැනිලා ආශ්වාස වෙනස දැනෙන්නේ සිවිලා ඒ ක්‍රමෙන් තුනි වෙලා යනවානේ. ඒ තුනි වෙලා ගියාට පස්සේ ওই ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඒ තුනි බව දැනනකොට ඒක සතියෙන් තමයි දැනෙනවා කියලා හිතෙන්නේ නැත්නම් එතන සතිය කැඩිලා කියලාද හිතෙන්නේ. සතිය කැඩිලා කියන්නේ. ඒකයි සුද්ධ කරගන්න. ඒක නම් කරන්න තියෙන්නේ අර ගොරසු තැනින්ලා මෙතෙන්ට එනකම් ආපු මගතොට විස්තර ඔක්කොම තියෙනවා නම් හරියට සපෙලා උත්තර දෙන්න පුළුවන් නම් සතිය කැඩිලා නැහැ. මගතොට විස්තර කියාගන්න බැරි නම් සතිය කැඩිලා. එතෙන් සම්නම් මේව දැක්කම දැන් සතිය ඉන්න ගමන් සිතුවිල්ලකට මොකට හරි ගියාම සිතුවිල්ලට ගිහිල්ලා නන්නතර වෙලා ආපහු ආවට පස්සේ තමයි එතන ඒක වෙනස් කතාවක් මට අපි යමු ඉස්සල් එක සුද්ධ කරගමු ආනාපාන දිහා බලائیں۔ බලائیںනකොට ඉන්නකොට ආනාපානේ තුනි වෙලා යනවා. ඒ තුනි වෙලා ඉන්නකොට තමයි හොඳට බාධාවක් නැතරනටලා ඉන්නකොට මං හිතන විදිහට දැන් මෙතන ඉන්නකොට මේ සතියේ ඉන්නවා කියලා දෙහිතෙන් නැත්නම් එතන සතිය කැඩලා කියලා දෙහිතෙන්. සතිය කැඩලා. ඒක සුද්ධ කරන්න ඒ කාර්කයි උත්තරේ. මෙතෙන් දෙන පාරේ භගතොත විස්තර කියන්න පුළුවන් නම් ඒක උපමානයක් කරගන්න සතිය කැඩලා නැහැ. අමතර විස්තර කියන්න බැරුව කැඩි කැඩි යනවා ඔය සැකේ ඇති වෙන්නේ ඉති තියෙනවා. ඒ නිසා අනිත් දවසේ ඒකට කරන්න තියෙන එක මොකක්ද ඒකට කියන්නේ? මේක පිරිසිඳ දැනගන්න ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන්නේ. අනිත් දවසේ මතක තියාගන්න වාඩි වෙනකොටම ආනාපානේ වැටෙනකොට මේක දැන් ඊයේ මේක නැති වුණා. ඒ නිසා දැන් ඉස්සරහට මේක නැති වෙන්න පුළුවන් නැති වෙච්චම කලකොල වෙන්නේ නැතුව නැති වුණාට කමක් නැහැ කියන එක ලෑස්ති මනසකින් යන්න. එතකොට ඇතිතන ඉදලා නැත්තන දක්වා යෑම සතිය කැඩීමක් නෙවෙයි සතිය වැඩිවීමක් කියලා තේරෙයි. එතකොට මේ යෝගාවචරයට සිද්ධ වෙනවා එක්ක පිළිගන්න එහෙම නැත්නම් දැනගන්න අර මොනක තියෙන සතිය සහ අර මොනක නැති සතිය කියලා සතිය જાති දෙකක් තියෙනවා. ප්‍රධාන කර්මස්ථානයේ පවතිද්දී ආසස් ප්‍රසවාසයේ බලද්දී මුලමඳක බලද්දී සතියක් තියෙනවා. ඊට පස්සේ ඒක දිගට යනකොට ඒ අරමුණ නොපෙනී යන තැනට යනවා. එතකොට අනාරම්මනේ සතියක් තියෙනවා.
ඒක අසුවිරු ඥාන නැති එක නම් හිතන්නේ අරමුණ නැති උනොත් සත්‍ය කැඩලා කියන උදාහරණයක් කියනකොට මේ ආශෙන්තරාවක් උඩට ගණ්ඩ යනකොට පොළොව දිගේ වේගය වැඩි වෙන යනකොට ආශෙන්තරාවේ වේගය අඩු වෙලා මේ බර අඩු වෙලා පොළොවට එන ත්‍රස්ට් එක අඩු වෙලා ඒ එයාගෝන් වෙන තැනට එනකොට බැලන්ස් එක කැඩෙන්නේ නැහැ. පොළොවේ ගත්ත බැලන්ස් එක දැන් තරලයක ගන්නවා. නමුත් බැලන්ස් එක තියෙනවා. අපි දන්න විදියට ආශෙන්තරාවක් හදන්න ඉස්සෙල්ලා ඕවල් රයිට් විල් බට් රයිට් දෙන්න බැලන්ස් එක තියෙන්නේ පොළොවේ කියලා නැබ හිතුවේ. වාතයේ බැලන්ස් එක ගන්න ඒරෝඩයිනමික්ස් ගැන දැනගෙන හිටියේ නැහැනේ. ඉතින් අර දෙන්නට මොකද පිස්සුවක් නැද හිතුණානේ බලන්න මේ පොළොවේ මේ තොම් ගානක් කුස්සන බර වාතයට දරන්න පුළුවන් විතර නෙවෙයි වාතය සමබර කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අපි සමබර භාවය නම් කතා කරන්නේ ඝනයේ සම්බර භාවයේ සහ තරලයේ සම්බර භාවයේ කියනකොට තරලයේ සම්බර භාවයේ මැජික් එකක් තමයි. හැබැයි සමබරයි. අනේ ඒ දේ අපි අදහස අපේ හිත පිළිගන්න කැමැති නැති අපේ නිත නිත්‍ය සංඥාවෙන් ආතුර වෙලා ඉන්නේ. මේ ආනාපාන ගෙඩිය පිටින්ම තියෙනවා. සතිය තියෙන්න පුළුවන් අරමුණක් තියෙනකොට විතරයි. අරමුණ නැති වෙනවා අරමුණ තුනී වෙනවා කියන්නේ සතිය තුනී වෙලා යනවා. සතිය කැඩෙනවා කියන කාරණාවෙන් භාවනා කරන කෙනාට කවදාකවත් අරූප ලෝකයක් ගැන හෝ නිවන ගැන හිතන්නවත් බෑ. මොකද එයා රූප ලෝකේ තරම් නිත්‍ය සංඥාවේ ඉන්නේ. නමුත් එයා ඒ තරම් නිත්‍ය සංඥාවේ හිටියත් ඒ රූපයේ අපි කියපු අනපන රූපේ වායෝ පොට්ටබ රූපේ එයා දැක දැක දන දන ගෙවෙනවා. ගෙවෙනකොට වැරදි සංකල්පයකට යනවා. දැන් ආනාපානෙ ගෙවුණා, සතියත් ගෙවුණා, කැඩිලා දැන් මං අසරණ වෙලා දැන් ආයෙ කොහෙන් හරි පිටරටකින් හරි ආනාපානෙ ගේන්න ඕනේ. නැවෙන් හරි ගෙනල්ල ආය ආනාපානෙ දාගන්න අදිටි හයියෙන් උස්ම ගන්න පටන් ගන්න. එතනයි ඔය ප්‍රශ්න මතුවේ. ඒකට එයාට රිදවන් නැති වෙන්න කරන්න තියෙන ක්‍රමේ තමයි ඊජි කරනකොට මෙහෙම වුණානේ. දැන් අද ලෑස්තිලා යන්න කිසිම දඩක් එක්කම බඩේ එකක්ම කුඩු එකක්ම නිදි මතක් නැත්තම් පහවනා කිරීගෙන යනකොට එනම අවස්ථාවක් අරමුණ නොදෙනී යන එකක්. ඒක කෙවරෙන්නේ නැහැ. ඒක එන්නේ අරමුණ සියුම් වෙලා සූක්ෂම වෙලා අති සූක්ෂම වෙනවා. අනිත් දවසෙත් බලන්න තෝනේ මේ ඔක්කොම අරමුණ ඇති තැනක සිට නැට්ටෙන්ට යනකොට සතිය කැඩීමක් වෙනවාද කියලා. එහෙම නැත්තම් මේක අපේක්ෂා කරගෙන යන්නේ අක්‍රතබ්බයක් කියලා ගණන් ගන්න නැතුව යොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම කියනවනම් අරමුණක තියෙන සතිය දඬුවට අල්ලගෙන ඇවිදින බබෙක් වගේ. අරමුණක් නැති සතිය දඬුවට අතහැරලා කෙලින් ඇවිදින බබෙක් වගේ. එතකොට හිතෙන්නේ දඬුවට අල්ලන යන්නේකද දක්ෂකම දඬුවට අතහැරලා යන්නේකද දක්ෂකම කියලා. මොකද ඉතින්? නැත්තම් දඬ දඬුවට තියෙන්න ඔය ළඟ. දැන් අපි මේ දඬුවටේ තියෙන ප්‍රායෝගික වටිනාකම දන්නේ දඬුවට කරේ තියාගෙන යන්න හදනවා. ඉවරනාට පස්සේ තදිසි ආයෙ ඕනොනොත් ඒ තරම්ම අපේ මේ තර්ක මනස මේ වගේ මේ නිවන වගේ දෙයකට කවදාකවත් එන්න ඇතුළට එන්න දෙන්නේම නැහැ. එයා තර්ක කරනවා නිත්‍ය සංඥා වෙනකන්. ඒ ඝන සංඥා වෙනකන්. සුඛ සංඥා වෙන, සුභ සංඥා වෙන. එතකොට බුදුහාමුදුරුවෝ හරිසා භාවනා හරියි. නමුත් යෝගාවචර හිතන දැන් බැරදිලා, කැඩිලා. ඉතින් ඒ නිසා එක්කෝ හිත ලීන බහිර පත්‍රල නින්දට වැටෙනවා. එහෙනම් තමයි හයියෙන් උස්ප ගන්න යනවා. එහෙනම් තමයි හැමදාම මම භාවනා වැරදිලා කියලා දිගට විතරක් කරනවා. මේක බණ ඇහුවට හරියන්නේ නැහැ, භාවනාකට හරියන්නේ නැහැ, සාකච්ඡාවෙන් විතරමයි ගැලවෙන්නේ. මේක සාකච්ඡානුක ගහිත අනිවාර්යම එන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. සාකච්ඡාවට ප්‍රශ්නේ ප්‍රායෝගිකතාවට ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර වෙලාවට භාවනා කරන්න මේක කියා ගන්න බෑ, ගොඩ වෙනවා. මෙහෙම වෙනසක් ඉති නැහැනේ. අපි දන්නේ දිගටම ආනාපානෙ තියෙන්න ඕනේ. ඒ සංඥාව තමයි අපට නිත්‍ය සංඥාව කියලා කියන්නේ. ආනාපාන විපර්ණාමයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආනාපානෙ නැති වුණාට සතිය පවත්වන්න පුළුවන් නැත්නම් අනාරම්මනව සතිය පවත්වන්න පුළුවන්. අනිමිත්තව සතිය පවත්වන්න පුළුවන්. ඊටත් වැඩිය ඒක වරහනතර දාන්න. ඒ අනාරම්මන සතිය, අනිමිත්ත සතිය සාමාන්‍ය සතියට වඩා ගෝ බලවත්. ඒක සති බලයක්. ඒක උන්ටම රේන්ෆෝස් වෙච්ච වෙලාවක තමයි කස කැවිච්ච වෙලාවට තමයි ආශාන්තර වේගයේ සෑහෙන ආවට පස්සේ තමයි යාට පුළුවන් වෙන පොළොවෙන් ඉස්සෙන්න. මේ පොළොවෙන් ඉස්සෙනකොට ටිකක් ඇඟ රත් වෙන ගතියක්, හිඳරි දාන ගතියක් තියෙනවා, ඔක්කාර වෙන ගතියක්. ඒක නිකන් කියන්නේ ඔක්කොට පරිත්‍තද කරගන්න දඟලන්න එපා කියලා. ඉතින් අපි කොච්චර ආත්ම සංඥාවක් අල්ලගෙන ඉනවද? කොච්චර රූප ලෝකයක් අල්ලගෙන ඉනවද කියනවනම්
අවුරුදු 2006 ජීවි ඉස්ලා පුත්‍ර ජානහසී කියපු ක්‍රමේ නිසා අපි ගිනින උඩට අපි ආය හයියෙන් පොළොව දා ගන්න. බොහෝ මොහතකටවත් මේකෙන් නම් ගැලවෙන්න බෑ කියලා ඒ පොළොව දාන වල භූමාට දෙයිගොල්ලෝ ආවේ. ඒක නැත්තම් මේ මොකද කියනවාට ගෙවලියු ගෙවලයි කියලා තියෙන අර තමගේ වස්තුව බදාගෙන මැරිලත් බදාගෙන ඉන්නේ. අනේ ගෙවල අදහස අපි ළඟ තියෙන. ඒක ගෙවල දාන්න. ගෙවල අදහස් ගෙවල දාන්නයි මේ අලුත් දෙයකට ලෑස් වෙන්නේ. මේකට කියනවා අපි යෝනිසෝමනසිකාරය කියලා. අලුත් දෙයකට මොනම ක්‍රමෙන්වත් ලෑස්ති නැහැ. වෙනස් වෙච්ච ගමන් අපි හදාගන්න වර්තකතනයක් අරමුණ තියෙන්න ඕන. අරමුණ නැත්තම් සතිය කැඩලයි කියලා. හරි ඊට පස්සේ දෙවෙනි කොටසක් කිව්වා මොකද්ද භාවනා කරනකොට ඒ චීලිය ඇවිල්ලා ආයෙත් එනකොට නැවතත් ආනාපානෙට ආවට පස්සේනේ අපි දැනගන්නේ අපේ හිත පිට ගියයි කියලා. එතකොට පහු වෙනානේ. ඒ හිත පිට ගිය බව දැනගන්නේ ආපහු නැවත ආනාපානෙට ආවට පස්සේ. ඔව්. එතකොට ගොඩක් තමයි ඉන්නේ නම්. සමානවට ගොඩක් වෙලා යනවා. කන කෘත්‍ය සිද්ධ වෙනවනේ. මේ නිසා සර්වඥාන්සේ සඳහන් කළා තිනවා මුළු ලෝකෙම සම්පූර්ණ සාපේක්ෂතාවාදයක් තියෙන්නේ. අපේ හිතේ අරමුණ නැති වෙලාවේදී අරමුණ නැති සතියක් දැන් තියෙනවා කියලා දැනගන්න බෑ. ඒක දැනගන්නේ හිතට අරමුණක් ආපු ගමන්ම දැන් නම් අරමුණක් තියෙනවා. කලින් ඉඳලා තියෙන අරමුණක් නැවෙයි කියලා ඒකට කියනවා ණය විපස්සනාව කියලා. අනුමාන ඥාන කියලා කියනවා. අනුමාන ඥාන කතාව තමයි කියන්නේ අපිට කළුලැලක සුදු පාටේ කළුලැලේ අඟුරු කැලක ලිවට පේන්නේ නැහැ. ඒක සුදු පාටෙන් ලියන්නේ. වයිට් බෝඩ් එක සුදු පාටෙන් ලිවට පේන්නේ නැහැ. කළු පාටෙන් ලියන්නේ. එනිසා ඇතිතන ඉන්නකොට නැත්තන තේරෙන නැත්තන ඉන්නකොට ඇතිතන ඇති තේරෙන. ඒ නිත්‍ය සංඥාව තියෙන මනුස්සයා කියනවා නෑ නෑ නැතිතනේදී නැත්තන වැටෙන්න ඕන මට. ඇතිතනේදී ඇත්තන වැටෙන්නේ. එහෙම ගන්න නෑ ලෝකේ නෑ එහෙම ගන්න. පිහි තියෙන්නේ අරකට මේ කියන්නේ විපස්සනා ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන ඉස්සර ගියාට ඒ ඥානය රේන්ෆෝස් වෙන්නේ එහෙම නැත්තම් ගැල්වනයිස් වෙන්නේ ඊට පස්සේගෙන ඩිඩක්ටිව් නොලෙජ් එක ඉන්ෆරෙන්ෂන් නොලෙජ් එක එකට කියනවා අනුමාන ඥාන නැත්නම් නයිවිපස්සනා කියලා නයිවිපස්සනා තේරෙනවා මෙන්න ඔක පාඩ මොකක්ද දෙයක් ආවා ඒක කලබල වෙන්නේ නැතුව හිටියොත් තේරෙනවා අඩේ ඉස්සල මොකක් තිබිලා නැහැ නේද මොකක් නැති වෙලා මොකක් නැති බව තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැසෙන්නේ ඒක කියන්නේ ඇහැට ලෝකෙම දකින්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න බෑ ඇහැ දකින්ද රිෆ්ලෙක්ටරයක් ඕන ඒකට ආදාසියක් ඕන ජල කඩක් ඕන එතන ඇහැ කවදාවත් දැකලා නෙවෙයි කතා කරන්නේ. එසේම සංසන්දනාත්මක ඥානයක් මේකේ තියෙන්නේ. ප්‍රත්‍යක්ෂේ ආවට ප්‍රත්‍යක්ෂේ ගොළුයි. ප්‍රත්‍යක්ෂර කොහොමඩක්වත් කොමියුනිකේට් කරන්න බෑ. ප්‍රත්‍යක්ෂේ තමන්ට ගෝචර දෙයක් වඩපත් වෙන්නේ ඒත් එක්කම පිටිපස්සෙන් යන අනුමාන ඥානයක් නිසා. එහෙම නැත්නම් අන්වේ ඥානයක් නිසා. ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකක් නිසා. එනිසා මේකට සෑහෙන බුද්ධියක් ඕනේ භාවනා කරාට. මේ ලැබෙන විමුක්තිය මේ ලැබෙන ගලවා දැමීම ගැලවෙන ගැලවෙන ටිකේ ටිකේ තේරුම් ගන්න ඕනේ ගැලවෙන්න ගැලවෙන්න මට අසහනය අඩුයි ගැලවෙන්න ගැලවෙන්න මට ආතතිය අඩුයි කියලා ආන්න ඒ පුංචි පුංචි තේරුම් ගොඩක එක ක්‍රියාවේගයක් තමයි මාර්ග ඥානය කියලා කියන්නේ එචා මේ අපි කොහොමදනේ ජේම්ස් ඔඩිසාරදී ගත්ත මම හිතුවා ඉස්සෙල්ල ප්‍රශ්නයි මේකටයි දෙකටම මේකේ උත්තරයක් තියෙනවායි කියලා. දුර්ජානාංශිකේ දේශනාවක් තියෙනවා සනිමිත්ත වර්ගයේ සනිමිත්තා වික්‍රේ උපජ්ජති පාපක කුසල ධම්මනෝ අනිමිත්තා තස්මින් ඒව නිමිත්තේ පහානේ නැ තස්මින් නිමිත්තේ පහානේ තස් තං අකුසලං නහෝති කියලා. ඒක ප්‍රතින තාක්කල් කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුළු. අරමුණක් නැත්තම් මේ අරමුණ නැතුව කවදාස් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ නිසා දැන් තමන්ට තියෙන අරමුණ මොකද්ද කියලා බලගන්න. ඒක තමයි දැන් තියෙන හරියක් කෙලෙස් තියෙන. මේ අතීතෙත් නැහැ කෙලෙස් අනාගතෙත් නැහැ. දැන් මේ දැකපු අරමුණ ගෙවෙන්න හරි. ගෙවෙනවා කියන්නේ කෙලෙස් කෙරේ. දැන් අපි කිව්වොත් අරමුණ ගෙවුණායි කියලා කියන්නේ සත්‍ය කැඩීමක් කියලා ගත්තොත් ඔළුවෙන් ඊට ගත්තා වගේ වෙනවා. එතකොට අපි කාට හරි කිව්වොත් එහෙම ආස්වාද ප්‍රසවාසය අල්ලගන්න ආස්වාද ප්‍රසවාසය මුලමැදව බලන්න ආස්වාද ප්‍රසවාසය සංසන්දනය කරන්න කියලා එදෙන මොකාද මොකා බදාගත්තා වගේ අල්ලනෝනේ ආස්වාද ප්‍රසවාසය
ඊට පස්සේ ඒක ගෙවෙනකොට යාට හිතෙන්නේ මේ අතපල්ලි ගහනවා වගේ අරගෙන. ඉතින් ලොකු හිස්තන ලොකු බයක් එනවා. නියේ වෙච්ච රාසාවෙන් සිපවලඳ ගත්ත ආනාපානෙ ඕම් ගියා. ඕම් නැති වුණා කියලා. ඉතින් ඔන්න හදින්ට වටන් අරගන්නවා. අර නැති වෙච්ච ආනාපානෙ ඇති කරගන්න. එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සක ගුරුවරයා මාරු කරලා යනවා. බෑ බෑ මේ ගුරුවරත් එක්ක කරන්න බෑ. යාර දෙන්නේ භාවනාව. මම යන්න ඕනේ ආනාපානෙත් වෙන අරමුණක් දෙන ගුරුවරෙක් ගන්න. එහෙම නැත්නම් වෙන අරමුණක් හොයන්න. මේක තමයි අත්යෙන් අතර පැනපැන. ඒක නිසා මේකට හේතුව මම එහෙම කියන එක වැරදි ඇති. මේ සමාධියේ තියෙන කැදරකම්. සමාධිය හැමදාම යන්නේ නිමිත්තක් එක්ක. ඒ නිසා අපි මේ නිමිති හදාගෙන නැත්නම් අඩුවන නිමිති බල ටිකක් හරි හිටවගෙන ඒක තමයි නිමිති බල බල ඉන්න තමයි මුළු භාවනාවම අද ලෝකේ තියෙන නිමිති බැලිල්ලක් විතරයි. උදේහසේ මේ නිමිත්ත දෙන්නේ මේක වෙනස් නැහැටි බලපන්. ඔහු ගෙවුනට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඊට පස්සේ තමයි විපස්සනාට වැටෙන්නේ. ඉතින් අපි ගෙවෙනකොට හිඳාඩිය පටන් අරගත්තොත් ඇඟ නිකන් වමන යන්න වගේ පටන් අරගත්තොත් මොකද වෙන්නේ? ඉවර වෙනකොට ආයකතෝගයක් ඉම්පෝට් කරලා ගෙන්න ගන්නවා. ආයතර අරමුණු ටිකක් මොකද නැති වෙච්ච එක පාඩුවක් කියලා. ඒක නිසා ඒක මේ පරියංක භාවනාවේදී අරමුණක් මේ විදියට ගෙවීම දකින්න පුළුවන් නම් ඒ ගෙවෙන අවස්ථාව කියලා කියන්නේ සමාධියේ ස්ථිර භාවයක්. ඒක සමාධියෙන් දුන වැඩි ඉවරයි. ඊට පස්සේ යෝගාචර යෝනිසමස්කාරය පහළ වෙන්න ඕනේ. යෝගාචරයට ණය විපස්සනා පහළ වෙන්න ඕනේ. දැන් මම දැක දැක දන දන අරමුණ ගෙවෙනවා. ඒ කියන්නේ දැක දැක දන දන කෙලස් ගෙවෙනවා. මට කවදද මේ කෙලස් 100%ක්ම ගෙවිච්චා? ඉස්පාසු වෙන තැනට එන්නේ. මේක ලොකු ළඟාවීමක් බව තේරෙන්නේ කවද්ද? එහෙමනම් අරමුණවල තියෙන සංසාර දුක් ගතිය, අරමුණක තියෙන පීරි ගාන ගතිය අපි ඉස්සර කිව්වාගේ ප්‍රේම කරපු ඕනම කෙනෙක් වදයක් දෙනවා අපිට. ඒකයි කොයි එකනක් දෙනවා. ආයේ කි දෙකක් ඇත්ත නැක 100%ක්ම දෙනවා. එක්කනේ දෙන තමයි කන හරහා රත් වෙන්න ගහන්නේ එක්කනයි දෙන්නේ. අනික කටේ ටික ටික ගහනවා. එච්චර. ඒ මනුස්සයාට ස්තුති කරන්න ඕන නඩුගාන ඕ ධර්මයේ පෙන්නන අනික කටේ ටික ටික කන්නේ අපි. අරුණ බෙල්ලම කනවා. බුදු දහම කියන්නේ ඒස ආරුණක් අරගනින්. ඒක අරගත්ත නිසා අනිකව අතාරින්න පුළුවන් නේ. ගත්ත අරමුණ දැක දැක දන දන ගෙවෙන්නද. මේ කලාව නැත්තම් මේක තියෙන මේ ආට් එක තේරුම් ගත්තට පස්සේ ඕනම අරමුණක නිවන තියෙන අරමුණ ගෙවි යන තැන, නිරුද්ධ වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන. ඉතින් අරමුණ එනකොට අල්ලන්න හදන එක සමති කියලා ගන්නකෝ. අරමුණ තහවුරු කරගන්න හදන එක, නිත්‍ය කරගන්න හදන එක. ඒක අවශ්‍යයි. ඊට තමයි ඒක තමයි ඊට පස්සේ ගෙවම් කරන්නේ. හරියට අපි යකඩ කැල්ලක් අවශ්‍ය ප්‍රහාණ කපන්න ඕන නම් ඉස්සලා අපි ඒක චක් එකට දාලා සෙන්ටර් කරලා හරියට අල්ලගන්න එපා. ඊට පස්සේ මේක අපි කට්ට තියලා ගාහන්න කපන්න පටන් ගන්න. නැත්නම් මේක හෙල්ලියලි තිබුණා කපන්නේ බෑ. එහෙම නැත්නම් ප්‍රතිකාලක එම්බ්‍රොයිඩරි එක දාන්න ඕන නම් එම්බ්‍රොයිඩරි එක දාන්න රෙද්ද හොඳට රාමුවක හයි කරලා ඒ ෆිට කර ගන්න ඕන. ගාහන්න රෙද්ද ඇදලා හයි කරලා රාමුව හයි කරලා තමයි එම්බ්‍රොයිඩරි කරන්නේ. ඊට පස්සේ තේක බොන්න ඕන නම් රාමුව පිටින් තියලා ගිහිල්ලා ඇවිල්ලා තේක බොන්න වල ප්‍රශ්නයක් නැහැ. රෙද්ද හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන රෙද්ද එම්බ්‍රොයිඩරි දාන්න බෑ. ඉතින් මේ රෙද්ද අල්ලපු එක නන රෙද්ද අතාරින්න බැරි කමයි අද උයි භාවනාවේ තියෙන ප්‍රශ්නේ. වැඩි වුණොත් පස්සේ නම මොකල්වන්නේ බය රාමුදී දඬුමෙන්ද ඇක. එම්බ්‍රොයිඩ් රාමුදීදී එම්බ්‍රොයිඩ් කරගත්තා පස්සේ ඒකත් එක්ක ඇඳට ඇඳගෙන ඉවත් වෙනවද? අද ඉන්න උගක් භාවනාකාර වෙතර ඉන්නේ. ඒ ක්‍රම වේදයයි ඒ ගුරුවරයයි ඒ ඔක්කොම අල්ලගෙන ඔක්කොම කරේ තියාගෙන මේ උපකරණය ගත්තේ මේ එම්බ්‍රොයිඩර් එකද අල්ලගන්න කෙනෙක් දන්නේ. එතන චක්කයකට දැම්මේ යකඩේ චක්කයේදීදී වාහනේට දාන්න බෑ ඒක ගලවන්න ඕන ඊට පස්සේ. ඒ නිසා මේක අල්ලන ඇලිල්ල අල්ලන්න ඕනේ මොකද බැදුවා. ඒ හැමෝල්ලන්ට බැරි වෙන අල්ලන්න. ඊට පස්සේ ගලවන්න ඕනේ තිබුණ තැන බලක නැති වෙනවා. අමාරුයි. ඒ තරම්ම අමාරුයි මෙච්චර විසි කරන්න ඕන නම් ඇයි මෙච්චර ආසයෙන් අල්ලන්න ඕනේ කියලා අහනවා. ඒ බුදුම බණ්ඩිස්සංශ කියනවා ගෝයන් කවන්න ගියාම ඒ පරිණත ක්‍රමයට ගෝයන් ගස් ටිකක් මෙහෙම උප්පිටට ගන්නවා. මේ හොඳට අල්ලගත්ත දැකත්තෙන් කැපුවා. ඒ පැත්තක තිබ්බා. ඊගාව උප්පිටක් අල්ලගත්තා කැපුවා. ඉස්සලා අල්ලගන්න අල්ලගත්ත නැතිව කැපෙන්නේ නැහැ. අල්ලගන්න ඒක කපන්න ගන්න. අල්ලගත්ත නැන්නේ සිපරඳ ගන්න හරි ආලිංගනය කරන්න හරි නෙමෙයි. දෙඤ්ඤම් වැඩි කියලා තමයි අල්ලන්නේ. අල්ලෝ කැපුවා පැත්තක තිබ්බා. අල්ල කැපුවා ඉවරයි. අල්ලගත්ත එකම අල්ලගෙන හිටියත් බෑ. මේක ලේසි නෑ මේ. ඒකට සංසාරේ පරිප්පු ඇති වෙන්න කාලා දෙන්න.
එනහත මේ විනෝදාංශයට භාවනා කරන කට්ටිය කට්ටි භාවනා කරන නිසා ෆැෂන් එකට භාවනා කරන කට්ටිය කරගෙන කරගෙන කියලා කකකක යනවා කොතනට කියලා ඉවර කරන්නද කියලා දන්නේ නැහැ මොකද මේ දුක දැනන නෙවෙයි ඒ කියන්නේ අදාළ සංසාර බය දැනන නෙවෙයි භාවනා කරන්නේ එතකොට ඉතින් අහුමුළු වල ගිහිල්ලා හිර වෙන්න පටන් ගන්නවා ආන්දරණී එතකොට දැන් ආනාපාන සතිය දිේට වෙනවා කියලා කියන්නේ එතකොට නැත්නම් දැන් ඊගාවට මෙහෙම වෙයි කියලා බලන කෙස්ටෙන් බලන්න වැරදි. ඉබේටම වෙනවා කියපුවාම ගොරෝසුට වැටෙනකොට ඉබේටම වෙනවා. මධ්‍යස්ථවට එනවත් ඉබේටම වෙනවා. නොදෙනී යන වෙලාවේ ඉබේටම වෙනවා. ඒ දැනුම් මට්ටම් තුනක් තියෙනවා. ආනාපාන වෙන්නේ කොහොමද ඉබේටම තන. නින්දදී කවුරු කවුස්ම තන කියලා මතක තියෙනවා. පොල් ගන්නකොට එමු හුස්ම ගන්න මතක තියෙනවද නෑ නෑනේ එතස දැන් ආයෙත් ප්‍රශ්න යනවා ඩිබේටම කියන වචන අහින් කළා අරමුණ කියන්නේ ආනාපාන කියන්නේ ඔව් ආනාපාන දැන් හුස්ම කෙටි වේගෙන යනවා කියලා ඒ දිහා බලාගෙන යනවා ඔව් අපි කියමු ඉර පායනකොට තරුණ ඉවිගෙන යනවා ඉර පායනට හඳ මේ ඒක දිස්නේ නැති වෙලා ප්‍රකාශ ශක්තිය නැති වෙනවා අපි ඒ තරුව දිහා බලන් ඉන්නවනේ දැන් තරුව නෑ ඉතන බලන්න බලන්න බලාපොරොත්තු සුන්වක් වෙන්න ඕනේ මේ තරුව නැතිලා නෙවෙයි මේ නෑ ඒක නෙවෙයි දැන් අර දැන් මම දැන් හුස්ම රැල්ල කෙටි වෙලා ගියාම මම ඊළඟට බලාපොරොත්තු වෙන දේ හුස්ම රැල්ල නැති වෙලා යයි කියලා එතකොට එහෙම බලාගෙන හිටියෝ එතකොට මම ඒක එතකොට මගේ භාවනාවට ඒක බාධාවක් නේද හම්ද මම ඒක වෙයි කියලා බලාගෙන ඉන්නේ එහෙම අපේක්ෂාවක් ආවයි කියලා දඬුවම් කරන දෙයක් නෑ එnde ඉඩ තියෙනවා නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අපේක්ෂා කළ ප්‍රමාණය ලෝකේ දෙයක් වෙන්නේ නෑ ඒක සිද්ධ වෙන්නේ යාට ඕනේ තාලෙට ඒ නිසා අපි අපේක්ෂාවට ඕන දේ කල්ැතු ඇති කරගත්තොත් ඒකත් ප්‍රශ්නයක් නැතුණට පස්සෙත් අපේක්ෂා ඇති කරගන්න නැත්නම් ඒත් ප්‍රශ්නයක් හරියට වෙලාවට මේක කොයින්සයිඩ් වෙILL තමයි ওই විපස්සනා ඥාන කියන්නේ. වැඩේ සිද්ධ වෙනකොටම අපි දන්න ඥානයත් හරියට ඒකත් එක්ක පැරලලි ගියොත් එතකොට තියෙන බුදුමුත් මේක තමයි තේරුම් ගත්තේ. මම කල්ැතු අපේක්ෂා කරුවොත් ඔ උනාට පස්සෙත් අපේක්ෂා කරන්න තෝ ප්‍රශ්න කරොත් එහෙනම් මට බුද්ධිය නැහැ. ඒ තඩවාරුව තමයි අපේ ජීවිතේ තියෙන්නේ. මේක සිග්නල් නැහැ. කල්ැතු අපේක්ෂා කරන එක භාවනාවට බාධාක් වෙන්නේ නැහැ. බාධාක්. ඒ කියන්නේ ගහේ ගෙඩියේ ඉඳෙන්න අපි මේ කෑවොත් අමු අඹ අඹුලයි වැටුණාට පස්සේ නොකා හිටියොත් සතු ගලයි ගයි ඉස්හාරියට ගෙඩිය ඉදිච්ච වෙලාවේ කෑවොත් විතරක් අඹ ගෙඩියක රසය ගන්න පුළුවන් ඒ හැම වෙලාවෙදීම ඒ වෙලාවක් සහ ස්ථානයක් තියෙනවා ඉතින් ඒ දෙක සින්ක්‍රොනයිස් වෙන එක ඒ ඉදුවෙන දේ අනුවම ඒකට අනුග්‍රහකරන සිදුවෙන දේට අනුග්‍රහකරන ඉස්සර පස්සර වෙලා බෑ ඉස්සරපස්සර වෙච්ච ගමන් උරස් වෙනවා. ඒ උරස් නිසා තමයි මේ දුක කියන්නේ. ඒක තමයි අසහන කියන්නේ. ඒක තමයි දැවිලි තැවිලි කියන්නේ අපේ ජීවිතේ. අරකට එක්කම යනවා නම් ඒක හරිම సౌందర్యාත්මක වැඩක්. ඒ ඉර පායනකොට හඳ මේ ඉර පායනකොට මල් පිපෙනවා. ඒක කිසි කවුරක් කරන්න දෙයක් ඕනේ නැහැ. ලස්සන සිද්ධ වෙන. ඉතින් අපි හැම වෙලාවෙම එක්ක අමු අඹ කනවා. එහෙම නැත්නම් අඹ පරිවෙලා කුණු උනාට පස්සේ කනවා. ඒ දෙකේදීම අඹ රහින්නේ නැහැ. ඉතින් ඒක වෙන උත්තරයකුත් නැහැ කරලා හරියට තේරුම් ගන්න ඕනේ මෙන්න මෙතෙන් යනකොට වැඩ අතහැරලා බලහින්න බෑ මෙතෙන් යනකම් වැඩේ කරපන් යන වැඩේ තල්ලුව දෙන්න ඕනේ මෙතෙන් යනකම් එතෙන් ගියාට පස්සේ එහෙම ඒකට වෙන්නේ ඊට දෙන්න ඕටෝ පයිලට් එක දාන්න ඒක කියලා දෙන්න බුදුහාමරෝ කියන මට බෑ කියලා ලක්ෂ වාරයක් කරලා මෙතෙන් යනකම් හැමදාම තල්ලු කරන්න ඕන කුෂ් බයිසිකල් එක ගන්නකෝ නැහැනේ බයිසිකල් තල්ලු කරන්න ගිහිල්ලා වේග ආවට පස්සේ එයා බැලන්ස් එක ගන්න ඒක මේ අපේ ජීවිතේ මේ භාවනාවෙන් අර අනික උරා තංගල අපි පාවිච්චි කරලා තියෙන. ඒ සාමාන්‍ය බුද්ධි භාවනාවට දාන්න ඕනේ. අපි සමතේ තියෙන තාක්කල්, සමතේ වැඩෙන තාක්කල් අරමුණත් එක්ක හිත හරියට සමබර වෙලා යන තාක්කල් අපි ඒකට අනුග්‍රහ කරලා, තල්ලු කරලා ඒක සමබර කරලා දෙන්නවා. දෙන්න ගානට යන්න පටන් ගත්තා පස්සේ මේකට අත ගන්නවා. ඒක ලේසි නැහැ. ඒක තමයි මේ ජීවිතේ කලාව වෙලා තියෙන එකයි. එජෙන්ඩියා කන්කිරු වෙනතු මගදී නතර කරත් බෑ. වැඩි ඒ හොඳට සින්ක්‍රොනයිස් වෙලා යන්න හදනකොට අත දෙන්නත් බෑ.
ඉතින් ඒකට වෙන ට්‍රයිලන්ඩ් එක මෙතඩ් එක අර වෙන ක්‍රමයකුත් නැහැ. ඉතින් ඒක කෙරුවට පෞ සිද්ධ වෙන්නේ නැහැ. ඒක කවදා හෝ තමයි සාක්ෂාත් කරලා යච්ච දෙයක් නේ. ඒ නිසා අපි වැටි වැටි තාම උත්සාහ කරන්නේ ඒකම තමයි. ස්වාමීන් වහන්සේ සිතුවිල්ලක් එනකොට භාවනා කරනකොට සිතුවිල්ලක් එනකොට දැන් මම හිතනවා ඒක තණ්හාව හරි ද්වේෂය නිසා හරි ආපු සිතුවිල්ලක් කියලා දැනගෙන එතකොට ඒක තව ටිකක් භාවනා විදිහම හිතනවා මේකට හේතුව මමයි මම හිතපු විදිහම තමයි වැරද්ද කියලා එතනින් අයින් වෙන සිතුවිල්ල අයින් වෙනම හිතල ඉවර කරන එක ඉවර කරලා අකහ භාවනාවට එන්නේ හරිද මේම මම ප්‍රශ්නයක් අහුවොත් දැන් ඔය කතා කරන තනි ක්‍රම හිතවිල්ලට ද්වේෂයෙන් නේද කියලා අහුවොත් මොකද කියන්නේ සමහර වෙලාවට ද්වේෂය නිසා වෙන්න පුළුවන් මේ සිතවිල්ල එන්නේ 100%ක්ම ද්වේෂය සමහර වෙලාවට නෙමෙයි ඉතින් හිතවිල්ලට ද්වේෂ කළා නිවන් දකින්න බෑ ද්වේෂය වැඩෙනවා ඒක නිසා ඔව් මොකද කියන්නේ එතකොට දැන් එතකොට වැරදිකාරය මමයි කියලා හිතන්නේ. ආ ඉතින් මම නැත්තම්. අර උසහය නේ නිකාරිය මම හිතපු විදිය වැරදි. මම එතනින් ආයේ නෑ. ඒ ද්වේෂය කියන්නේ කෙලේශයක්. කෙලස් මූලයක්. ඒ නිසා දැන හෝ නොදැන කරොත් ගවන්න ඕනේ. ඒ භාවනා කිරීම ද්වේෂයක් නෙවෙයි. ඒ නිසා ඒක ප්‍රශ්න කරන ගන්න වෙන්නේ. අර සාමාන්‍යයෙන් එපා කියලා හිතන මේ හිතවිලි වලින් එන බාධා මන් නැති කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ප්‍රශ්නේ. ඔය තොරතුරු දුන්නාට ඒක වැරදි නෑ. තොරතුරු දීපෙන නිසා තමයි අපිට විග්‍රහයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ මෙහෙම මං කියන්නම්. අපි දැන් වොලිබෝල් ගේම් එකක් බලනවා කියලා කියන්නේ. බැඩ්මින්ටන් ගේම් එකක් දිහා බලලා ඉන්නවා කියන්නේ. අම්පයර් ඉන්නේ හරියට net එක උඩින්නේ. එහෙනම් ඒකට මේ පැත්තේ දකින්නවානේ. අම්පයර් ඉන්නේ net එකට උඩින්. එයා ඉඳගෙන ගාන මෙතන ඉන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ දෙපැත්තේනේ. දැන් මම ඉන්නේ මං හිතන අපේ පාටි වැඩ කරන්නේ මේ පැත්තේ කිම අපි ඉන්නේ අපේ පැත්තට චියර් කරගෙන. එතකොට බෝලේ එහා පැත්තට ගියයි කියන්නේ. දැලා අස්සේ මට බෝලේ පේනවනේ. දැල තිබුණයි කියලා බලන්න ප්‍රශ්නයක් නැහැනේ. දැලේ ඇහිදල් කියලා જાතියක් තියෙනවා. ඒසහා දැල මට පේන්නේ මට රස විඳින්න පුළුවන් වෙන්නේ චියර් කරන බෝලේ මේ පැත්තේ තියෙද්දි විතරයිම කියලා එකක් නැහැ. බෝලේ එහා පැත්තට ගියල දැලා අස්සෙන් පේනවා. ඒ වගේ බලන්න මේ හිතිලි කියන්නේ තාප්පයක් නෙමෙයි ඇහිදැල් එකක්. ඒක අස්සේ ආනපානේ බලන්න. ඒකට ආනපානේ ගේම් බලන්න පුළුවන් තමයි. දැලෙන් එහා පැත්තේ තිබුණත් මේ පැත්තේ තිබුණත් හිතිවිලි තිබුණත් වේදනාවක් තිබුණත් ශබ්ද තිබුණත් ඒවා දැඩි ආවාර නැහැ. ඒ වගේ ඇහිදැල් තියෙනවා. ඇහිදැල් නැති තැන බලනකොට ටිකක් කරදර බව හැබෑරු. ඒ නිසා කවදා හරි බලන්න උත්සාහ කරලා මේ හිතිලි අයින් කරන්න යන්න එපා. හිතිලි හරහා බලන්න. හිතවිලි විනිවිද බලන්න මේකටයි විපස්සනා කරනවා කියන්නේ. ඒක උට අපිට බලා ගන්න පුළුවන් දැන් මේ පැත්තේ බෝලේ දැලේ මෙහා පැත්තේ තියෙනවා නම් හොඳටම බෝලේ පිසිදුව පේනවා. එහා පැත්තේ ගියම ඇයිදල් අස්සෙන් බෝලේ පේනවා. ඒ වගේ බලන්න හිතවිලි සහිත ආනාපානෙ කොහොමද? හිතවිලි රහිත ආනාපානෙ කොහොමද? එතකොට තමයි එකක් ප්‍රියයි අනිත් එක අප්‍රියයි. හිතවිලි සහිතයකට අපි අප්‍රිය ගතිය පාන සහිත රහිතයකට ප්‍රිය වෙන්න පුළුවන්. බාන උගාදී උනට පස්සේ හිතවිලි සහිතයකට ප්‍රිය වෙනවා. ඒකට දැන් බලන්න පුළුවන්. දැන් ඉස්සර මම මේකට බය වෙලා හිතවිලි අයින් කරන්න දැන් ගලුවේ දැන් බලනවා. හිතවිලි තීදිත් ආනපන බලන්න පුළුවන්. දැකපො නැතිවත් කර පැටි කරා. ඒකෝර කියනවනේ සද්ද ටිකක් වරින් කොලන්න. දැන් හිතවිලි සද්ද දෙකමත් තීදි ආනපන බලන්න පැටි කරා. හිතවිලි සද්ද වේද තුනමත් තීදි බලන්න පැටි කරා බලන්න. ඒකෝර බලන්න බැරිකම නෙවෙයි තීනේ ආනාපානේට මනාපේසා හිතවිලිට ද්වේෂය කියන ආතුර ලෙඩක් අපිට තියෙනවා. පුළුවන් නම් අපිට හිතා ගන්න මේ හිතවිලි මම එන්නේ කියලා ආපුව නෙවෙයි. ආම්බේ කඩා වැටිච්චා. ඒකත් මේ සම්පූර්ණ ආවාරයක් නෙවෙයි. හිතවිලි අස්සෙන් යන්න පුළුවන් මේකට හොඳ නිදර්ශනය හම්බ වෙන්නේ ආනාපාන දිවේ සක්මන් කරනකොට. සක්මන්ට හොඳට පය තියෙන තේරෙනවා. ඒක ආනාපානට වැඩි ගොරෝසු වෙනකොට හිතවිලිත් තියෙනවා. හිතවිලි බැලුවොත් සක්මන පේන්නේ නැහැ, ලකුණ බැලුවොත් හිතවිලි පේන්නේ නැහැ. ඒ මොකද අපි අර ද්වේෂයක් තියෙනවා කියලද? ටික වේලාවක් යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ හිතවිලි තියෙද්දිම ඒකට ද්වේෂ කරනවා වෙනුවට හිතවිලි අල්ලවනල්ලේ අස්සෙන් පස්සේ අතරින් පතරින් මට පය දින වැටෙනවද කියලා බලන්න නැත්නම් ඉරියව්ව තේරෙනවද බලන්න ඉඳගෙන නෙවෙයි මං ඇවිදින බව තේරෙනවද කියලා හිතවිලි තියෙනවා මම දකුණ පෙන්නේත් නෑ විස්තර සහිතව නමුත් ඇවිදින බව දන්නවනේ හිටගෙන වෙන බව දන්නවනේ ඉඳගෙන වෙන බව දන්නවා ඉතින් ඒක උනිතා ගන්න දෙන දැන් හිතවිලි තියෙද්දි මම ඇවිදින බව දන්නවා
ඉසර හිතුවේ හිතවිල්ල කවවා මේ සියල්ලම නැස්තිනායි කියලානේ. අන්නේ වගේ මොන බාධාව ආවත් ඒ බාධාව ආවට පස්සේ කලියුත්තු මොකද්ද කියලා බලුවොත් දහසකුත් එකක් ක්‍රමසහවිදී අපිට තියෙනවා. බාධාව කවයි කියලා ඉසත වෙනකන් අඬල ඔක්කොම අතහැරලා දැම්මොත් බාධායෙන් වෙන්න උනේ බාධා වෙලා ඉවර ඇත්තට. ඒචයි හිතවිලි කොයි එක කිව්වත් මේ ඉස්තිරහණියක් කරන්නේ නැහැ. අපිට තියෙන දක්ෂකම තමයි හිතවිලි හරහ බලන එක. විනිවිද බලන එක. ඒ විනිවිද බලන්න නම් අපි යනකොටම දැනගන්න තියෙන ඕනේ මේ හිතවිලි කියන්නේ හතුරෙක් නෙවෙයි. හිතවිලි ඇත්තටම මගේ සතිය දියුණු තියුණු කරන වෙනත් පැත්තකින් අරමුණු බලන්න පුළුවන් වෙන චීන කණ්ණාඩියක් විතරයි හිතවිල්ලක් කියන්නේ. සද්ද වෙන්න පුළුවන්, හිත වේදනාවක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට දේශ බැලුවොත් අපි දුක, වෙනතට එන දුක, කරදර කරන දුක මධ්‍යස්ථ හිතකින් බලලා දුක ගෙවම් කරන්නේ නෙවෙයි හදාන්නේ, දුක අවබෝධ කරන්න හදන්නේ. දැන් සිදේශන ගන්නේ දුක්ඛං පරිඤ්ඤය. මේ යෝගාවචරණ වල තියෙන දුක නැති කරන්න ආව ද්වේෂකින් ගත කරන්නේ. ඒක ඒ යෝගාවචරණ නැති වෙනවා එකේ. යම් හේතුවකින් වේදන නැති කරන කවුරු හරි දැඟලුවොත් එයා සීදීන සගණී කියන එක වෙන්න පුළුවන් දෙයක්. ඒකෙන් සද්ද නැත්නම්කට ජීවුනොත් එක්ක සද්ද කරන එක නම් මරන්න ඉඩ තියෙන නැත්නම් තමන් මරන්න ඉඩ තියෙන. ඒක එච්චර දුර දේවල් නෙවෙයි. මේ බුදුජානනාච අපිට කියන මේ සද්ද කියන එකෙන් වෙන දුක, එන කරදරේ, වේදනාවකින් එන කරදරේ, කිසිවිලේ කරදරේ හොඳට එකට වෙද්දී ඒක පෑරෙද්දී ඒක පීරි ගෑවෙද්දී බලාගෙන ඉන්න. එතකොට අපි කියන එකට හරහ බැලීමක් කියලා. ඒ කියන්නේ හිතවිලි දන්නේ නැහැ යා හරහ බලන බව. යා යා කරන්නේ රඟපානවා. අනේ උඹ රඟපානවා. දැන් ත්‍රිවිලර් කාර්යයක් යන්න පාර කිය වෙනකන් ඉන්නේ නැහනේ. කකුල් දෙක දිගේ හරි නැහැ මැදින් දෙන්න ගියා. මේ මිනිහා දන්නේ නැහැ ත්‍රිවිලර් ගිහිල්ලා. ඉච්චරයි. දැන් බුදුහාමුදුරෝ මාර්යව පරාජය කරයි කියලා හිතනවා. උඩ පිට බලන්නේ නැහැ පැන්න ගියලිල ඒ කිව්වෙච්චරයි මාරයා තාම ඉන්නවා අර සම් කවුරුත් අඩු වෙලා නැහැ මාරයා කිසිම අඩු වෙලා නැහැ ඕං ඇල්ලෝ දන්නේ නැත්නම් මංගේ පාරවත් උඩ හොයන්න බෑ කිව්ව මිසක් බුදුදහමේ මේ පස්සේ තමයි මාර පරාජය කතාව දැන් එහෙනම් දැන් මාරයා නැති වෙන වෙන අපිට ෆ්‍රීලෑන්ඩ් යන්න තිබ්බනේ යන්න බෑ ඒ ඌට වමඩ සිග්නල් දැම්ම දකුණට ගැප්පා ගියා එච්චරයි සාමාන්‍ය අජෝයේ හලි වෙල නෝට එහෙමයි තමයි කරන්නේ අපෝන සිග්නල් දාන දර අලියම ඥානවන්ත වෙන ඌ මැෂින් එක හරවා ගන්නට දකුණට අපි වමට ගපුවා කියන්නේ. ඉතින් ඒකට අමරාවික්කේප වාදය කියලා මේ දෝෂිකුත් තියෙනවා. අහඳගේ ප්‍රතිපත්තිය. මේ අහඳගේ ප්‍රතිපත්තිය තියෙන කෙලස් කපන්න මිසක කාටවත් ගහන්න ඔක්කොත් මොකක්ද නිසා ඕනේ හිතවිල්ලකට වේදනාවට සද්දකට එන්න අරින්න. අමාරුලට ඇත්තට මේ අපි කාබාසින් එකල විනාශ කළ දානවද හැම හිතවිල්ලෙම එහෙම නැහැ. ඒ හිතවිලි නිතර එනේ කරාට දැනගන්න පුළුවන් මේ හිතවිලි තියෙදිපත් කරන්න පුළුවන් හිතවිලි තියදී අවදිින්න පුළුවන් හිතවිලි තියදී ආනපාන කරන්න පුළුවන් ඒ වැඩ නතර වෙන්නේ නැහැ නේ අපි කරන්නේ ඒම වෙන බවට බලන එක විතරයි හිතවිලි තිබුණාට මූල කර්මස්ථානේ පේනවද බලන්න අවදිනකොට මූල කර්මස්ථානේ අර ගාක් ටෙක්නිකලි ස්පෙસિෆික් වෙන්න එපා ඉඳගෙන ඉන්නකොට හිතවිලි තියෙනවා මට ආනපානෙ පේන්නේ නැති වුණාට ඉඳගෙන ඉන්න බව පේනවද බලන්න ඒක ග්‍රොස්නේ ඇවිවැඩි ලොකුයිනේ සක්මන් කරන උඩත් වම දකුණ පෙන්නේ නැතුව කන්නේ මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවද බලන්න එතකොට හිතවිලි හරහා බලනවා කියලා කියන්නේ එහෙද ලස්සෙන් බලන්න ගියාම ඒක ලේසි එතකොට වම ඔසෝන යවන තමයි ඌව පෙන්නේ ඒවට තරම් හිත විවේක නැහැ නේද දල වශයෙන් ඇවිදිනවා බලන්න පුළුවන් අන්නේ විදිහට තියෙන ඉඩෙන් අර ගන්නවා ඉද විදම් කරගෙන ගන්නවා ඊට පස්සේ අන්තිමට හිතවිලි තියෙදි විස්තර බලන්න පුළුවන් තැනට එන සොහොනස් ලිදිමත් ලිදිමත් ඉන්නකොට කරන්න පුළුවන් ටිකට් කියනවා බාහනකට කලින් සක්මන් කරිල්ලෙන් මේ බැටරි ටික චාර්ජ් කරගෙන ඉන්න පුළුවන් ඒක කරන්න ඒක සක්මනේදී අින්දකට පස්සේ ඒක කරන්න මේ නිසා නිදිමත තියෙන එක නම් බලන්න කියන හොඳට ඇති වෙන්න මොබිලයිස් වෙලා එනර්ජයිස් වෙලා වෝමින් අප් එක දෙන්නේ කියලා ඉඳ ගත්තට පස්සේ මෙනෙහි කිරීම කරන්නයි කියලා. අර මොනේ ඒක slow releasing of energy. ආශාසිනුට ආශාසි කියලා මෙනෙහි කරනවා. ප්‍රසාසිනුට ප්‍රසාසි කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ එවිතක්කේ කියලා අපි සාමාන්‍යයෙන් ටෙක්නිකල් කියන්නේ එවිතක්කේ විචිකි මෙන්න තීන මිද්දේ ප්‍රතිපක්ෂ ගන්න. ඇන්ටිඩෝට් එක. ඒ නිසා මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඉතින් මේ දෙක
විතරමයි තියෙන්නේ භාවනාවේදී tools දෙකකට පරියංකයට යන කෙනා පරියංකයට කලින් සක්මන් කිරීම පරියංකය ඇතුළත මෙනෙහි කිරීම නැත්නම් නම් කිරීම නැත්නම් ඊට පස්සේ යටයි පහුවෙන අදහසක් මේකේ තියෙනවා අරමුණ සියුම් වේගන යනකොට හිත හැංගී ගැනීමක් යෝගාවචර නිදිමතක් කියලා වර්තව ගන්න. ඒ විදිහට රෝග ලක්ෂණ වැඩිදෙන කිව්වොත් උත්තර දෙන්න වෙන බේතක්. නිසා තමයි හරියට දැනගන්න ඕනේ මේ නිදිමත කියලා කියන්නේ අපි අර මේ ප්‍රශ්න අධි කතා කරගේ අරමුණ සියුම් වේගන යන ගතියකට එනවා. ඒක ඇත්ත නිදිමතක් නෙවෙයි ඒක භාවනා ලොකු දියුණුවක්. අන්න එහෙම එනකොට හිත සැඟවී ගැනීමක් කරනවා. ඒක ඩ්‍රැමැටික් නැති නිසා, ඉවෙන්ට්ෆුල් නැති නිසා, සිද්ධි බහුල නැති නිසා එතකොට හිත හැඟවී ගැනීමක් කරනවා. ඒ හැඟවී ගැනීම නිදිමත කියලා බාරගත්තොත් එයා දිගටම නිදිමතට බෙහෙත් කරන්න බානවා කැඩෙනවා. එයා තේරුම් අරගන්න ඕනේ අරමුණට සාපේක්ෂව ඒක බුදුමස වංශල හරි ලස්සනට ඇනලයිස් කරලා පෙන්නනවා. ඔය නිදිමතට ඉස්සෙල්ලා නිදිමතට වැටෙන්න ඉස්සෙල්ලා හිතේ අරමුණේද කියලා චෙක් කරන්න කියලා. නිින්දෙන් අවදි වෙච්ච ගමන් හිත ඉබේම යන්නේ අරමුණටද නන්නත්තර වෙන්නද කියලා කියනවා. ආනේකින් පිට ඉන්න කෙනෙකුට නිකන් කැට් ස්කෑන් එකේ මනුස්සයා දාලා ස්ක්‍රීන් එකේ බලලා කියලා වගේ කියත හැකි අරමුණට නිදිමතට යන්න ඉස්සෙල්ලා තමන් අරමුණ දිගේ ගිය ගතියක් මතකයෙන් ගන්න පුළුවන් නම් නිදිමතෙන් අවදි වුණාට පස්සේ හිත ස්වභාවයෙන්ම අරමුණට ගියා නම් ඒක නිදිමතක් නෙවෙයි. ඒක හිත සැඟවි ගැනීමක්, ලීන භාවයටපත් වීමක්, ඒක භාවනාවේ දියුණුවක්. ඒක විරාගය කියලා කියන්නේ. රාග හිත විතරයි අවදි. යමකට උද්දීපන වෙච්ච හිත විතරයි අවදි. එකයි උදේ ඉඳලා ඇඳ වෙනකන් ඇහැට කන්ට නාසයට දිවට එක එක සංඥා දෙති මේක අවදීන් තියන්නේ. ඉවගේ තියෙන ඒ වර්ණ ගන්නන ගතිය, රසගුලා ගතිය අඩු වෙනකොට හිතට නිකන් කම්මැලි ගතියක්, හේබාන ගතියක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක් යනවා. ඒක එක හැරෙන්නේ නැහැ. ඒක ආවට ඒක පාරට හිත නිකන් හැංගි ගන්නවා. ඒකත් සාමාන්‍ය දන්නේ නැති කෙනාට වෙන්නේ ධමතක් වශයෙන් තමයි. චින්ත බනෝට හිතෙන්නේ අරමුණේ ඉඳලා වැටෙනවා කියලා දෙහිතෙන්නේ මේකට නැත්තම් වැටෙල නැගිටිනකොට අරමුණට නැගිටිනවා කියලා දෙහිතෙන්නේ නන්නත්තර වෙලා තියෙනවා කියලා දෙහිතෙන්නේ. ඒක එක සරයක් නිදිමත ඉවරලා يعني ඉවරුණාම මයින්ඩ්ෆුල්නස් තිබුණා. ඒක නැවත අරමුණට එන්නේ. ඒක තමයි මේ මේකෙන් කියලා තියෙන කෘතිමතක් කියනවා. ඒක නිදිමතක් නෙමෙයි. මේ අරමුණක් දිහා බලාහිරපන් කියලා කිව්වට පස්සේ ඉතින් අරමුණ නැතුනට පස්සේ නිවන් දකින්න අකමැති හිත එක්කෝ හයිය හුස්ම ගන්න යනවා. නැත්නම් සැක කරනවා. එනසම් නැගිටලා යනවා. එනතම නිදිර වඩන. ඉතින් ඒ නිසා ඒත් නිදිර වඩනට වැටෙන්න හැදෙන එක සැරේ වෙන්නේ නැහැ නේ ඔක. ක්‍රමයෙන්නේ අරමුණ සිවිමීමත් එන්නේ. ක්‍රමයෙන්ම හිත ලීන බාහිරපත් වෙන නිසා ඒකට සූදානමින් යන්නේ. නියම කෙලෙසයි තනිදිමතක් වෙන්න පුළුවන්. මොකද කලාතුරකින් එනවා නිදිමත නෙවෙයි මේ වෙන්නේ හිත හැංගි ගන්න. මොකද අර අරමුණේ සිද්ධි බහුල ගතිය අඩු වෙනවා. අරමුණේ තියෙන අරමුණු කරන්න පුළුවන් ගතිය ආලම්බන කරන්න පුළුවන් ගතිය අඩු වෙනකොට හිත නිදිමතක මායාවෙන් නිදිමතක මුවාවෙන් හිත පැනලා නේ ගතිය. ඒක පැනනොත් ඉවරයක් තමයි. ඒ නිසා ඒක හරියටම කොටු කරගන්න ඕනේ. යන්න ඉස්සලා තිබුණේ අරමුණේද ගිහිල්ලා ආවෙත් අරමුණේද කියලා සැපේලා උත්තර දෙන්න ඕනේ. ඉතින් ෆෝමියුලා එකක් බීජගණිත මේ ෆෝමියුලා එකක් පෙන්වන අය සති මේ බුදුම ස්වාමීන් වහන්සේලා අපි භාවනා කරගෙන ඉන්නකොට තමයි දන්නවා මේ දෙන්නකන් සතිය දිනේ සද්දයක් ඇවිල්ලා නැති වුණා. වේදනාවක් ඇවිල්ලා නැති වුණා. ඉතිවිල්ලක් ඇවිල්ලා නැති වුණා. එද මොනවාක්වත් නැතුව ඉඳක් ගිහිල්ලා නැති වුණා. ආයශරයක් එන්නේ අරමුණට නම් මේ කරබලේට කෙලෙසෙට කංකරච්චයට කලිමුත් අරමුණ එන පස්සෙත් අරමුණ එන මැද කෙලෙසයක් තියෙන්න බෑ. මැද එකෙන් කෙලෙසෙ පිළිදලා නැහැ. නිසා මෙතෙන් එළියට යන තැනයි ආපහු එන තැනයි ගාඩ් කරන්නේ. ඒ වෙනතයි ඒක පිළිබඳ ෆුල් විජිලන්ස් ඉන්න ඕනේ. සපේල උත්තර දෙන්න ඕනේ ඒකට. උත්තර දෙන්න පුළුවන් නම් නිදිමතක් නැහැ. ඇත්තටම නිදිමතක් නැහැ. ඒකක්වත් පිළිබඳ පැහැදිලිකමක් නැහැ. ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. එහෙම නම් හිතන්න පුළුවන් නිදිමතක් තමයි කියන්නේ. බැයි ඔය කියන தත්තට එන්නේ සාමාන්‍ය කෙනෙක් නේ දැහැහෙන භාවනා ජීවු කරපු කෙනෙක්. ඔය ප්‍රශ්නේ මත වෙන්නේ. මොකද යාට ඉඳගෙන ඉන්න පුළුවන් හුඟක් වෙලා. අරමුණ තියත් ඇටගෙන යන්න පුළුවන්. මොකද අරමුණේ මේ නොදැනියන ගතියට එයාගේ තියෙන්නේ ද්වේෂයක්. සාධර ගතියක් නෙවෙයි.
ඒක වැරදිල්ලක් කියලා හිතාගෙන ඉන්නේ. වැරදිල්ලක් කියලා. ඒකට තමයි නිදිමත මාර්ගයෙන් ඔය මේ දීන භාවය එහෙම නැත්නම් කියන සිත සංගවේ ගැනීම මල්ලෙන් ගහන්න පුළුවන්. ඒක නොවෙන්න ඇහ ගහගෙන වෙන්න එකයි තියෙන්නේ. අනන සේවකගේ අවස්ථාවක් වුණා ඉස්සල්ලා. ඒ බාහනා කරනේ කරකර ඉන්න ගමන් අස්සෙක් කෑ ගන්න සද්දයක් එනවා. ඒ ලාවේදී සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරපු ගමන් ඊට පස්සේ හිත හොඳට ගියා කනෝනා පිටින් හිත නැන්නේ නැහැ හරියට. හිත වෙලාවක් යනවා ගියාට පස්සේ නැවත සිහිත ආවට පස්සේ එතකොටම ආපහු අර සද්දේ තාමත් කනේ තියෙන බව දැනුණා. එතෙන්දී ඒක මොකද්ද උනේ කියන එක මම එතන වේරියබල් දෙකක් එකිනෙක තනේ සද්දේයි නින්දයි අර උණයි. මේක අපි ආධුනිකයට කරන්න වෙන්නේ කො සද්දයකට කැඩෙන වෙලාවක් ගන්නද නැත්නම් මේ කියන විදිහට නින්දකට කැඩෙන වෙලාවක් ගන්න ඕනේ. සිංගල් ෆැක්ටර් එකක් තියෙන ඉතින් ඒක වේරියබල් එකයි. ඒ කැඩෙන්න ඉස්සලා සහ පස්සේ අරමුණේ හිත තිබුණේ සතියේදී හිත තිබුණේ කියන එක සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගික බැලුවොත් නින්දෙන් පස්සේ හෝ සද්දෙන් පස්සේ නැවත අරමුණට පැමිණෙන ගතිය නැවත gedette හිත එන වෙලාව පිළිබඳ අවදිනම් එයා සුද්ධම උත්කෘෂ්ඨම බලවත් විපස්සනාවක ඉන්න කෙනෙක්. අරමුණ කායක කලබල වීම නෙවෙයි කරන්නේ. අරමුණෙන් පස්සේ හිත recover කරන හැටි හරියටම සපෙල උත්තර දෙන්න පුළුවන්. එයාට මොනවද කියන්නේ? witness කරන්න. witness කරන විට නේ කියන්න පුළුවන්. එතන සුද්ධ කරලා දුන්නා නම් ඒක නාර තේරෙනවා. ඉඳ ගන්න ඕනේ නැහැ. භාවනාවක් කරන්න ඊත ඕන වෙලාවක් කැඩෙනවා. කැඩෙන එක කෙලෙස් එකයි. දේ කැඩලා ආපහු තමන් හිතපු ඉරියව්වට ගන්න පුළුවන් නම් එයා කොහොමවත් නිවනට බොහොම කිට්ටුයි. ඒකට කැඩෙන්න කැඩෙන්න එයාට වැඩියෙන් ලකුණු උපේනවා. එයා උච්චර කරනවත් එයා දන්නවා ආපහු ගෙදෙට්ට එන ගමන. නැවත තමන්ගේ තිප්පොලට කර්මස්ථානෙට අරමුණට එන පාර විස්තර කරලා දෙන්න පුළුවන් නම් කාට හරි ඒ නැති උත්කෘෂ්ඨ භාවනාවක් සිද්ධ වෙනවා. ඒක හුත්තටම කිට්ටු යෝනිසමස්කාරක. ඒක හුත්තටම කිට්ටු සම්මාදිට්ඨියට. ඒක උඟ දෙනෙක් ඔය නිවන් දකින්නේ උඟාවක් කියලා නෙමෙයි මාත්‍ය ධානය කරලා නෙමෙයි. ඕන දෙකට හිත කරන්න කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අපෝ එන්නේ බලන්න ආරක්ෂක ස්ථානට දෙන්නේ. ඒ ආරක්ෂක ස්ථානට එනවනම් ඒකට තමයි බයලජ්ජාව කියන්නේ. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒ තමයි සීලය කියන්නේ. අර කියලා දෙන්න ඕනේ යා දැනගත්ත ගමන් අපෝ ගෙදර එන්න. ඒක ඉතින් මෙතකල් භාවනා කරමින් අපිට ලැබෙච්ච උත්කෘෂ්ඨම ඵලය. උගව දෙනෙක් ඒක අගය කරන්නේ නැහැ. මොකද හේතුව හිත පිට ගියා කියන පශ්චත්තාපය නිසා මෙමෙ සපෙල කියන්නේ යාට හිතේ පිරිසුදුකමක් නැහැ. ඉතින් හැමදාම හොරී එක විතරයි ඉතුරු වෙන්නේ. කොච්චර භාවනා කරත් මගේ හිත පිට යනවා නැ කියලා කේන්ද්‍රය ගයි ඉන්නවා. ඇහුවොත් හිත පිට ගිහිලා ආපහු එන පාර කියා ගන්න බෑ. මොකද පශ්චත්තාපේ ඉක්මවල ගිහිල්ලා යාව. පශ්චත්තාපේ වැඩි. පශ්චත්තාපේ නොවී සිටීම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කර තිනවා පමාදේන කම්පති इति සති බලං කියලා. පමාදයට වැටුණයි කියලා පශ්චාත්තාප නොවෙනවනේ. එතන ගමන් අපවාර පස්සේ තිබුණ තරම වරම පාන යනවා. බලවන්නේ. ඒක නම් ඒක සතිය නෙමෙයි බලවත් සතිය කියලා කියනවා. ඒක තේරුම් කරලා දෙනවා කියන එක උගාක් අමාරු මේ සම්ප්‍රදායේ අපි ඕනට වැඩි බදාගෙන වැඩි. ඒ නිසා අපි හිතවිලියට ද්වේෂය කියලා සලකලා. හතුරෙක් විදිහට සලකලා. වේදනාවට හතුරෙක් විදිහට සලකලා. මේ සද්ද වලට තරගදි තේ නෝටි වේ එනකොටම කරප්පන් ඇවිල්ලා අපි යකා වෙලා ඉවරයි. ඉතින් අපිට ඇනලයිස් කරලා කියන්න බෑ. ඊට පස්සේ රිකවර් කරන්න පුළුවන්ද? රිකවර් කරන්නේ කොහොමද? මොකද්ද පාත් එක්ක කියලා කියාගන්න බැරි මොකද? අර ද්වේෂයෙන් අපි ආතුර වෙනවා. ඉතින් ඒක උඩ මාරයට කරන්න ඕනේ වෙලා ඉවරයි. කෙලස් වලට වෙන්නේ දේ වෙලා ඉවරයි. ඊයේ ලන්න බුදුචාරි ඔය ප්‍රශ්නේමයි ඇහුවේ යනකොටම ඇහුවේ. දිගටම ඔය ප්‍රශ්නේ විතරයි. කවුරක්වත් අහන්න ඉස්සෙල්ලා තුන් හතර දෙනෙක් ඔය ප්‍රශ්නේ අහුවා. ඒක ඇනලයිස් කරලා බලද්දි ඔක්කොම මුදුම සතුටා. භාවනා කරන එක බුදුහාමුදුරට සිද්ධ වෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක ගැන කතා කරන්නේ නැහැ, කියන්නේත් නැහැ. රිකවර් කරන එක විතරයි අපි කියන්නේ. ඒක හරියටම ටෝච් එක ගහන පාත් එක බලන දිහා වගේ කියන්න පුළුවන් නම් මොනම කෙලෙස් එකකටත් උඩ උසන්න බැහැ නේද? කෙලෙස් නොවෙනවා නෙවෙයි. ආවට දන්නව හීල් කරගන්න හැටි. එහෙම නැත්නම් රිකවර් කරන්න හැටි දන්නව. නෑ දැන්ගේ අපි හිත පිට ගියා. පිට ගිහිල්ලා අපි නිර්මාත්‍ය සිද්ධි මාලාවක හතරවෙනි සිද්ධියට ගිහින් තමයි දැනගන්නේ පිට ගියා කියන්නේ. ඒක 1 2 3 4. හතරට ගියාම මම දැනගන්නේ.
හතර ඉඳලා අහපව් 3 2 1 කියලා හිත කරගෙන අහපව් වෙන්න උත්සාහ කරන එක හොඳද? ඒකනේ මෙහෙම දෙන්න පුළුවන් විකාර අපිව කතා කරන ප්‍රශ්නේ විස්තරයක් මේක MRI ස්කෑන් එකට මිනිස්සුත් දාලා රිසර්ච් එක තියෙන්නේ එයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා පාළි මේ කන්ට්‍රෝල් ගෲප් එකේ ඔයාලට මියුසික් එකක් දෙනවා ඒ මියුසික් එක අහන්න දිගටම ඒකේ ඇටෙන්ෂන් එක දීගෙන ඉන්න එක තමයි දෙන ඉන්ස්ට්‍රක්ෂන් නිකන් පාළිත මේ එක්ස්පෙරිමන්ට් එක කන්ට්‍රෝල් ගෲප් එක අකිනෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඉන්නේ මියුසික් එකක් දෙනවා මේක මහපන් කියන්නේ නෑ දැන් ඒක උඩ බලන්න පුළුවන් ඇටෙන්ටිව්ලි මියුසික් එක අහන මනුස්සගේ බ්‍රේන් එක කොයි තරම් වැඩ කරන්නේ කියලා ඊට පස්සේ මේගොල්ලෝ කරලා තියෙන රිසර්ච් එහෙම ඉන්න ගමන් මියුසික් කියදෙනවා ලයිට් එකක් වෙන්නවා. දැන් ඒක උඩ දෙගොල්ලෝම කැඩෙනවනේ දැන්. ඇටෙන්ෂන් එක දීලා තියෙන කියන මියුසික් එකට. මේ MRI ස්කෑන් එකේ මනුස්සයා බ්‍රේන් එක ස්කෑන් වෙද්දී ඒක පාට සද්දයක් සද්දට ඇටෙන්ෂන් එක දීගෙන ඉන්නකොට ආලෝකයක් පෙන්වනවා. පෙන්වුවට පස්සේ ආලෝකයේ ඉඳලා ආලෝකයේ බලන තැන ඉඳලා ඒ කියන්නේ විෂුවල් සැකල්ට් එක ඉඳලා ආයේ සද්දෙට එන්න කොච්චර වෙලා යනවද කියලා බලන එකයි කරලා තියෙනවා. ඒකෙදි ඒගොල්ලෝ දැකලා තියෙනවා ස්ටේජස් හතරක්. එක ඉඳ ගන්නකොටම යෝගාචර දන්න මට මියුසික් එකක් තියෙන මියුසික් එක බලපන් කියලා. ඊට පස්සේ වෙන දේවල් වලට නොයන්න මෙයාගේ තියෙනවා ශික්ෂණයක්. මොම නොකරන්නේ. නමුත් එක පාට බොම්බාරින් එක පාට ලයිට් එකක් එනවා. දැන් මෙයා රෙකග්නයිස් කර ගන්නවා මම සම්තිං රෝම් සම්මයයි කියලා. සම්තිං රෝම් සම්මයා කිව්වට පස්සේ අර කලින් තිබුණු ශික්ෂණය නිසා හිත ආපහු අර තිබුණු තැනට එනවා. හිත ශික්ෂණේ නැත්තම් ආලෝක දිගේම යන්න ඉඩ තියෙනවා. අපිට ආලෝක දිගේ කියලා කොතනද යන්න තේරෙනවා. දැන් මම රෝන් කියලා එනවා. ඒ නිසා ඒගොල්ලෝ ස්ටේජස් හතරක් විස්තර කරනවා. ඒකේ තියෙනවා මේ ඉමෝෂනල් ලයිෆ් ඔෆ් යෝ බ්‍රේන් කියලා රිචඩ් ඩේවිඩ්සන්ගේ පොතේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර පිටකේ සඳහන් කරලා තියෙනවා. මානි ධර්ම සත්‍යවචනාසික දේශනා දෙතවරයි එක වැරද්ද වැරද්ද බව දන්න ගන්න එක තමයි පළවෙනි එක දෙක වැරද්ද තැන ඉඳලා නිවැරදි තැන දෙන එක අපි මේ දෙවෙනි එක නේ ඉස්සෙල්ලා කතා කරන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ඉවසන්න බෑනේ අපිට ඉතින් ඒකට කොරස් කටේවත් අත දාගන්න බෑ ඉතින් ඒ නිසා ද්වේමේ බික්ක විල තථාගතස් දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දැකපයික උඹ හිතල වෙච්ච එක නෙවෙයිනේ උඹේ දෙයක් නෙවෙයිනේ චේතනාව උඹේ නෙවෙයිනේ ඌකට මොකටද මේ කඩු ගහන්නේ දැන් මං ඉන්නේ වැරදි බව දන්නවනම් හදනවා කියන එකද බ්‍රේන් එකේ මෙකැනිසම් එක තියෙනවා අරකට කලබල වුණොත් බ්‍රේන් සර්කිට් එක වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ මේ එන්න සුමාන දෙකට ඉස්සෙල්ලා අපි විනය සාකච්ඡා කරද්දී ඒකෙදි කියලා තිබුණා මේ භික්ෂුවක් විනය කරක වෙන්න හදන වෙලාවේදී ඒ ආදී වැරද්ද සිද්ධ වෙනවා ඒ කියන්නේ මොකක් හරි නොහිතපු දෙයක් සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙච්ච වෙලාවේදී සරදී උත්තාණි කරෝති විවරති දේශේති කියලා පද හතරකින් බුද්ධ ජානසෙ විස්තර කරනවා. ඒක පාරට යාට මතකයක් වෙනවා මේක මරන්නේකින් විය යුත්තක් නෙවෙයි. සම්තිරෝ සම්යයට සර්ති. විවරණය කරනවා ඒකෙන් ලැජ්ජ වෙන්නේ මේක මම කාටද කියන්න ඕනේ කියලා හිතනවා. අංගන්න හොඳ නෑ මේක. දැන් මේක වසංගන්න නෙවෙයි. මට ඕනේ මේව පව කරන්න. නමුත් තාක් සිද්ධ වෙලා තියෙන මේක වසංගන්න දෙයක් නෑ. මොකද මට වෙච්ච එකක් නිසා මම ගොරුපේ ගන්න නෙවෙයි. ඊට පස්සේ ඒක උත්හානි කරොත් ඒක උස් කරලා දක්වනවා ඊට පස්සේ කාගේ ළඟ ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම ඇති මෙහෙම දෙයක් වුණා. ඒ මම හිතලා කරපේ ගන්න නෙමෙයි ඔබතුමාට හෝ ඔබතුමීට එකෙන් බාධා වුණා නම් සමා වෙන්න. එහෙනම් තමයි ඇති වුණා. ඒකට ඒ අකුසලෙන් කුසලයක් නැදන් ඇවිල්ලා තියෙන්නේ. ස්කිල්ෆුල්නස් යන්නේ. වැරදි වෙච්ච එක ලස්සරට විස්තර කරනවා. ලෝකයා කරන්නේ ඒක නෙමෙයි මේ වසංගලා නිකන් ඉන්නේ. සහ සරති විවරති විස්ථානි කරෝති දේශේති. ඉතින් භාවනාදී වරදින තැන තමයි නිවන තියෙන්නේ. භාවන හරියට හරියන තැන මම කියනවා සමාධි කැඳරකම කියලා. උන්දට කොට ඒවණක් නැහැ. කොහොමද සීතිනස ගන්නවා? ඒක දෙක නෑ මම දන්නවා හොඳටම. එතෙන්ට ගියකන සීතිනස ගන්න. එහෙනම් තාටල් පියෙන් අයින්. එයි මගේ සමාධිය කැඩුණා නම් තෝ මරනවා. එච්චරයි මම මේ ඔක්කොම ශේතම් කරලා සීලිකුත් රැගෙන දානෙත් දීලා සමාධියක් ගත්තාද මෙන්න මෙයා ගනින්න කහින්න පටන් ගන්න මෙතන. ඉතින් හිතින් මරණය තමයි කරන්නේ. එහෙ නැත්නම් මැරෙනවා. දෘජන් සරේ උන් කහපදේ ඔබ බලපන් ආවෝ අතෙන්ට එන්න කොච්චර වෙලාද කියලා මේක වෙන තිරසනුට නැහැ කියනවනේ මෙච්චරේ මනුස්සකම කියන්නේ වැඩදීම මනුස්ස ගතිය සමාධිය දේව ගතියක් කියලා කට ගන්නවට කිව්ව ප්‍රොබ් එකක් තියෙනවනේ
අපිට වෙලා තියෙන්නේ මගේ වැඩතර මට සමාධිය ගන්න බැරි නිති අපි යන චීස් කෑල්ල වගේ එක දිගට කුසල් තියෙන්න ඕනේ කිසිම කෑල්ලක් අනමන මොකුත් බෑ හැප්පෙන්න ගැට මොකුත් නැතුව සුද්ධෙටම චීස් කෑල්ල වගේ තියෙන්න ඕනේ සතිය කියලා තියේ එහෙම හිතන එක එකක් දිවන්න ගන්නේ එහෙම හිතල තමයි බ්‍රාහ්මණ විතර කලින් තටමන මේ නියපොතුංග ලහයක් වගෙනකම් ගෙත් බිම ගෑවෙනකම් භාවනා කෙරුවේ එක දිගටම සතිය පවත්තාන්න එක දිගටම සමාධිය පවත්තා ඒක අද බෞද්ධයන් අතර විශේෂයෙන්ම සම්ප්‍රදාන වල බෞද්ධයන් අතර කැන්සර් එකක් කිසි හේතුවක් කවදාකවත් කිසි කෙනෙකුට තනංගේ වෙච්ච භාවනා වැරද්දට සමාව දෙන්නේ කිසි කෙනෙක් කැමති නැහැ ඒ නිසා ඒ කෙනෙක්ගේ කවදාකවත් ඒ කෙනෙක් තව කෙනෙක්ගේ වැරද්දකට සමාව දෙන්නේ නැහැ ඒ තනිකර බොරුව කරන්නේ හිත කියන්නේ කොහොමද චපල දෙයක් ඒක වංචනිකයි ඒ කියයි ගණ්ඩව දෙයක් නෑ ඔබ නිවන් දැක්කත් බුදුහාමරගේ හිතත් හිතක් මේක හිතන්න යන්නේ කොහොමද හැබැයි කවදාවත් විචාරදගෙන කතා කරන්නේත් නෑ ඒකට ගෙවදින්නෙත් නෑ ඒකට අභිරමණය කරන්නේත් නෑ මේක හදාගන්න කියන හයියෙන් කතා කරලා කියනවා මෙච්චර වැරදිලා තියෙද්දිත් මම හරියට දැනගත්ත වැරද්ද වෙලාවේදී මම කලබල කරන්නේ ඒ ආපහු එන ගාපාර හොඳට හදලා මං ගෙට ආවට පස්සේ නාවලා ගෙට ගත්තා තෝ කොහෙද ගියේ කියලා ගහන්න යන්නේ නැහැ. දැන් අපි ගෙදර එනකොට උටු උණු වතුරක් කරනවා. නිසැත් එකේ විතර තෝ රත්ය අදු ගන්න හදලා මම කොච්චර දුර ගහන්න පැයෙන්ද ගහන්න. ඉතින් අරු එන්නේ රත්ය අදු. ඒ අද අහපු ප්‍රශ්න හතරෙම තියෙන ඔන්න එකම ඔන්න ඔය දුර්ලකම තියෙන්නේ. දුර්ලකම නෙවෙයි. මේක කවදා හරි කඩාගත යුතු තැනක්. කවදා හරි මේක සුපර් මාකට් එකේ ඉන්න මේ විතර දෙක මේ පැකට් එක. ඒ කාලම හදාගන්න. කාලම හදාගන්න. අන්තිම දෙවැන්නේ කෙන හිතන්නත් එපා. මේ කවුරු හරි මට මේ කරලා දෙයි මට මේක කියලා දෙයි එහෙනම් ඉතින් Taman හීන දින පාටපත් වෙනවා මේක Taman ළඟ තියෙන බුදුහාමුදුරුවෝ කියනවා උඹලඟ ඔය හැකියාව තියෙන බලපං බලන්නේ කොහොමද වැරදිච්ච තැනදී උදුවට සත්‍යමත්ය උඹට පෙනේ වැරදි ඉබේම හැදෙනවා ඒක සමාදන්නය වැරදි උනේයි කියලා අහන්න යන්න එපා කවදාවත් ලෝකේ කෙලවරක් කරන්න හම්බෙන්නේ ඕන තරම් වැරදි වෙන්න පුළුවන් ලෝකේ කියන්නේ වැරද්දක් කියලා හිතාගන්න. ජීවිතේ කියන්නේ වැරද්දක්. අපි අසුර කරන ඔක්කොම කෙලෙස්. අපි අසුර කරන ඔක්කොම දුස්සීලය. කිසිම කෙනෙක් නැහැ බුත් සීලෝයි බෞද්ධයන්. මොකද කියන්නේ මම යුදතවන්න නැති කුසේ මේ දුන්නේ විහිදී නීතල ඉවසගෙන ඉන්නවා. මොකද මම අසුර කරන ඔක්කොම දුස්සීලයි. ඊමේසුගේ බලාපොරොත්තු මලන්නේ නීතලේ තියෙනවා වෙන ඩෝඩි කොලන් ගෙන ලැංගිය අතුල්ලනවා. ඒගොල්ල අපිට නැහැ ඊතල විදිහට තමයි කරන්නේ. අපි ඒ නිසා බලාපොරොත්තු වෙන වැඩි ලෝකයක් ගැන. ඒ වගේම අපිට ඒක හීල් කරගන්න පුළුවන් ඒ හීලින් කැපැසිටි එක ගැන බලාපොරොත්තු අඩුයි. ඒක අනිත් පැත්තට වෙද්දී අවශ්‍යතාවට ආර්යනාංශ කියලා කියනවා. වැරදුනට එයා ගණන් ගන්න. හරියන හරි ගැස ගන්න පුළුවන් ප්‍රමාණය ගැන හිතන්ද එයා අර කෘතඥයන් අතර විශේෂයෙන් කැපිලා පේන්න පටන් ගන්නවා. කවදාවත් නැහැ වෙච්ච දේවල් ගැන නඩු කීකයි ඉන්නේ. ඊකට කලියොත්ත බලන්න හීලින් නැත්නම් රිකවරි ප්‍රොසෙස් එක කියවන්නේ. Yeah. This Vedana, before can come before Sanya, that was the thought. Sanya Vedana, two mental factors, which one comes first? I thought Vedana comes before Sanya, but somewhere I read the other way around. So what's the, I understand Buddha, when something all of it sudden happens for the first time, Vedana and Sanya. But when you are expecting with the Sanya, accordingly Vedana comes. Your mind is filtering through the Sanya. So at that time, you are fanatic at that time. You are expecting something, so Sanya first, and accordingly filtered Vedana only comes. Others are being rejected. When something happens all of a sudden, then Vedana and then Sanya, it is a normal process. And with the twisted mind, or expectation, or determination, then Sanya take the upper hand, you get the filtered Vedana only. Others are being rejected. මම නසලකා හරිමක් කරනවා එතනදී මම මෙහි කිරීම ප්‍රමුඛතාවයෙන් ඉන්න ස්පර්ශ කිරීම ගැන ඉච්ඡා තැකීමක් කරන්නේ නැහැ සක්මන් භාවනාවේ ලෙසද කළ යුත්තේ නැත්නම් ඒ ස්පර්ශයට වඩා වැඩි ප්‍රමුඛතාවයක් දීලා
ඒකට සී පවත්වාගත යුතුද? ඒකට මොකද්ද වේදනාව ඔසවනා කියලා ඔසවනා කියලා මෙනෙහි කරන්නේ කොතන ඉඳලා කොතෙන්ද? පාදයේ ඔසවනකොට පොළවෙන් උඩට ගන්නකොට හරියටම නිශ්චිතවම නෙමෙයි සමහරවිට අමුත් ඒ කියන්නේ වැටීමක් තියෙනවානේ පාදයේ ඔසවනවා කියලා එතනදී ඒ වැටීම ස්පර්ශයක් නේ ඒ නිසා ස්පර්ශය බලන්නේ නැතුව මම ඔසවන යවනත් අපනා මෙනෙහි කිරීම විතරක් කරනවා කියන එක ප්‍රායෝගික නෑ කොහොමද ලේබල් කරන්නේ මොකක්ද ලේබල් කරන්නේ එක්ස්පීරියන්ස් එකක් නේ ලේබල් කරන්නේ අත්දැකීමක් විඳීමක් නේ ලේබල් කරන්නේ ඒ විඳීම නැතුව ලේබල් කරනවා කියුවත් එහෙම නිකන් මෙනෙහි කිරීමක් විතරක් කරනවා ඉඳගෙන ඉඳද්දිත් මෙනෙහි කරන්න පුළුවන් ඉඳගෙන ඉඳද්දිත් මෙනෙහි කරලා ඉතින් මේක ප්‍රැක්ටිකල් නේ ඔසවන වෙලාවට ඔසවන කියලා මෙනෙහි කරන්නේ එතකොට ඒ කියන්නේ ෆීල් එකක් ඇතුවනේ ටච් එකක් ඇතුවනේ ඒ ටච් එකයි වැදගත් දෙය. ලේබල් එකේ යනුව ගන්න එක. ලේබල් එක ඉස්සලා කරලා ඒක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක ගන්න ටච් එක නැතුව යනවා නම් ඒක මනෝ විකාරයක්. මනෝමූලික භාවනාවක්. ඒකේ හරිම වෙහෙසයි. ටෙන්ෂන් එකක් එනවා. ඔබ නිකන් දීර්ඝ මිරිකුව වගේ වෙහෙසකටපත් වෙනවා. ඒ කියන්නේ කාඩ් බිෆෝ ද හෝස් යන්නේ. මෙනේ කිරීමක් ඉස්සලා යනවා මෙනේ කිරීම ජස්ටිෆයි වෙන්නේ නැහැ. ඔකෙන් ජස්ටිෆයි නේ එක බෑ ඉතල ජස්ටිෆිකේෂන් එකෙන් නෝනේ වේදනාවනේ ඒකට ලේබල් එක දාන්නේ මොකටද කටට ඒක තමයි අනායාසයෙන් භාවනා කරනවා කියලා කියන්නේ ඒ වෙලාවක් එනවා gediy pitima භාවනා යනවා උසෝනාවන මොනවක්වත් තේරෙන්නේ නැහැ මම ඉඳගෙන වෙන බව දන්නේ හිටගෙන වෙන බව දන්නේ නින්ද ගිල්ල නැති බව දන්නේ එසවීමෙන් තමයි ඔක්කොම චක්‍රාකාරව සිද්ධෙන්නේ ඒක ආතගෙන මෙතෙන් කඩන්න බෑ කොහොරවම යනවා ඒකට තියෙන කොහොම ලස්සන කිසි ටෙන්ෂන් එකක් නැහැ බලන්න ඉන්න පුළුවන්. ඒකෝට එයාට අහන්න ඕන කොච්චර වේගෙන් යන්න ඕනද මොකක්ද බලන්න ඕන මොකක්වත් නැහැ. එයා දන්නවා gediya pitima වාහනය යනවා. එතෙන්ද යන්න ඒ තෝරාගත්ත සක්මන්ම ලියුම බොහෝ වෙලා භාවනා කරලා සබකෝල නැතුව සීසන් වෙන්නේ. ඒක තමයි අනායාසයෙන් වෙන්න බට. මුල්ලදීදී ඔය වගේ කරලා තමයි අපි මේ යන්තම් මේ ආනාපානට මේ සක්මන් දෙහිත බඳගන්නේ. බඳගත්තට පස්සේ එයාට කරගෙන යන්න දෙන්න ඕනේ අනායාසයෙන් වෙන්න ඇරලා දේශ බලා සිටීම. දැන් පැත්තකට බලා ඉන්න වගේ කරන්නේ. ඒක තමයි ටෙන්ෂන් එක අයින් වෙන්නවට. හා ගුරුනි මම උදේ වරුවටම භාවනා කරද්දී මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී මම හිතුවේ නෑ මෙතන මේ ඉඳගෙන හුස්ම ගන්නවා කියලා. ඒත් ඩයිනාමික් චිත්‍රය යනකොට ඔළුව නිකන් ලොකු බරක් වගේ දැනෙන ඔළුව කැක්මක් වගේ හැදෙන්න ටිකක් මම ආයාසයක් කරේ නෑ පළවෙනි භාගය. නමුත් ඊට පස්සේ අමාරු නම් මට අර ඔළුවේ තියෙන තද ගතිය එනහන්න ඒකට කන්සන්ට්‍රේට් කරනවා. ඒ වෙලාවට ඒ තද ගතිය බලන්න. තියෙන අසහන ගතිය මොකද ඒක හරි ප්‍රොමිනන්ට් මේ වෙලාවේ. ඉතින් එතකොට මේ ඒ ටීඑඩ්ඩි තවදුරටත් අර ආස්වාස් ප්‍රසවාසයේ හෝ ඉඳගෙන ඉරියව බලන්න ගියොත් හරිම ට්විස්ට් එකක් මනසට. දැන් තමයි තේරුම් ගන්න තියෙනවා දැන් මේ ඉසිකක්ම කියන්නේ ඉතින් හිතාගත්ත එක නෙවෙයිනේ. මනෝ විකාරයක් නෙවෙයිනේ. හොඳටම දැනෙන දේ ත්‍රොබින්. ඒක දිහා හොඳට බලන්න ඉසිකක් කොහොමද තියෙන්නේ. ඉසිකක් කොහොමද දිහා බලලා හිටියන? එතකොට අර ටික අමතක කරන්න බැරි නම් ඉසිකක් කොහොම තව තව වැඩි වෙනවා. ඉසිකක් කොහොම නම් ඉස්සරහට ඇවිල්ලා තියෙන ප්‍රධානම උත්ත. ඉසිකක් කොහොමද දිහා හොඳට බලන්න කයි තියෙන්නේ. ඉසිකක් කොහොම කාවට පස්සේ මම කොහොමද පෙළෙන්නේ? කොහොමද තැවෙන්නේ? කොහොමද මට ඒක දෙවිලි තැවිලි ඇති කරන හැටි? ඉතින් ඒක ඇත්තටම අරමුණට වැඩි දුක්ඛ සත්‍යෙට කිට්ටුයි. දුක කියලනක මේ දැන් ගොජ දාන දුකක් මෙතන තියෙනවා. හිතාගත්ත එකක් නෙවෙයි දැන් අරමුණක තියෙන ආස්වාස් ප්‍රසආසයේ තියෙන අරමුණේ දුක සංස්කාර මේ මනසින් බුදුරජාණන් කියු ධර්මයේ කියුනසෙන් ඉච්චි දුකක් නැත්තම් හුස්ම ගැන දුකක් නෙවෙයි අපිට. බුදුරජාණන් කියන එකක් දුකක් කියලා. නමුත් මේ ඉසිකක්කම කියන එක නම් බුදුහමර කියන්නේ නැහැ නේ. හොඳටම තේන නිසා එකයි තියෙන්නේ. මේ රූප ධර්ම වැත්තක තියලා මේ නාම ධර්මයේ ගන්නවා අරමුණු කරන්නේ. ඒකට ප්‍රමුඛතාවය දීලා හොඳට බලා ඉන්නවා නෑ බෑ කියන්න බැරුව. වේදනාවක් තියෙනවා දුරට වේදනාවක් දිහා බලනිනවා එකම දෙයයි එතන මේ වගවෙන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔතන ද්වේෂි ඒ වේදනාව අයින් කරන්න ඉතල බැලුවොත් නම් යකා දෙගුණ වෙනවා වේදනාව ආවම මම පෙළෙන හැටි බලන්න දැවෙන හැටි තැවෙන හැටි ඉසිකක්ම ආවට පස්සේ දත එකක්ම ආවට පස්සේ තමයි ඒක ඉන්ෆ්ලික්ටින් එහෙම නැත්නම් ඒක ඇවිල්ලා මේ ටෝචරින් ද බර්නින් බැවෙනවා තැවෙනවා අනිත් දිහා බලාගෙන ඉන්න කිව්වොත් ප්‍රත්‍යක්ෂයක් කවුරුත් මේ මවාපාපේ ගන්නෙ නෙවෙයි
එතකොට බලන්න පුළුවන් මේකට මොන හේතුවක් නිසා ඇවිල්ලා තියෙනවද කියලා. එන්නේ ට්විස්ට් එකක් නිසා තමයි. ඒක වෙනම කතාවක්. නමුත් ආවට පස්සේ වටපිට බලන්න එපා. ආපු ඒ දුෂ්කරතාවයේ අරමුණු කරනවා කියන්නේ මේක කියන්නේ. දැන් අපි පැය කමාරක් කරගෙන තියෙනවා. අපි කමාරක් පටන් ගත්ත දැන් වෙලාව 3යි. කියනවා අපි 3 ඉඳලා දැන් භාගයක් කරගන්නවා වොකින් මෙඩිටේෂන් එකට නේ. ඒ වගේ 3යි 30ට අපි නැවත එකතු වෙනවා මෙතන. පරියන්ක භාවනාවක් සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.